තෙරුවන් සරණයි කවනාවන්ත, ගුණබර සත්පුොරුස පිංවොත්න. සජීවී ඔබෑස්සුන දහම් ගැටලුවලට පිළුතුූ ලබා දෙන, ධර්මසාකච්ඡා වාරී අනෝතුන්මනි ධර්මසාකච්ඡාවයි අදත්මි ආරම්භ කරන්නේ. සමන්තාචකවාලි සු අත්‍රගච්චන්තු දීවතා සද්ධම්මංමුනිරාජස්සේ සුනන්තු සග්ගමොක්කදම් දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්ම සවෙනෙකාලු අයන් බදන්තා දම්මා සවෙනෙකාලු අයන් බදන්ත නමුතසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුෝතසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුටස්සේ භගවතු අරහතු සම්මාසම්බුත් දස්සේ කවුණාවන්ත ගුණබර සත්පුරුස්ස පිුවත්නේ රත්නපුර පදිංච සුපින්වත්්‍ර්‍යාපාරික ජයලාල් පේම සිංහ මැතිදුම් ඇතිනිය දූ දරුවන් නිර්මාණය කළ මිනිපුර අමාසාන්ධ්‍ය තපුුවන ආරන්න සේනාසනය සිටා අපත්. අපසිෙස්සේ අප රැකේ පඥාසාරපොඩි හාමුදු්‍රණන් වහන්සේ මේ විදිහට අදස් සම්බන්ධව ධර්මප්‍රචාරය කටයුත්ත මිසදු කරුන් ලබන්නේ. පින්ුවත්න අද ධර්මසාකච්ඡා වාරයේ ඔබ හලතියන පලවෙනි පස්්නය තමයි තෙරුවන් සයනය ස්වාමීන් වහන්සේ. සෝවාහන්වීම සඳහා, තවත් මාර්ගඵල ලාබියෙකු ගෙම්ම බණ ඇසේ යුතු බවට මතයක් පැතිරමේ යන බව දුටි වෙමේ. බයානකම කවුනවන්නේ සෝවහන්වීමට වීර වඩන අයද මෙම කාරණය ඇසීමෙන් පසු නිවම්මඟ වැඩීම අත්හර දැමීමයි. ස්වාමින් වහන්ස පුතක්ජන අයගින් බණ අසා. හෝ කමටහාන්ගෙන, සෝවාහන් හෝ ඉහර මාර්ග පලවලට පත් වූ අවස්ථා ත්‍රිපිටකය සඳහන් වීද. එවැනි අවස්ථා ඇත්නම්. එය කුමන පිටකයේ කුමන ස්ථානයක සඳහන්ව ඇත්දැයි උදාහන සහිතවම පැහැතිලි කරනමෙන් ඉල්ලාසිටිමි තෙරුවන් සරණයි කියලා. සත්පුරුස්ස පින්වර්ත්නයේ මුළුමහාත්ත්‍රිපිටකම භාගිවතුන් වහන්සේට පමණයි අයත් වෙන්නේ. සාාවක දේශනා ඉතාම සුළුපමාණයක් තිබුණත් ඒ හැම දේශනාවකදීම බුදුරජාණන් වහන්සේ ගිින් මේ අසා දැනගන්න හෝ එහෙම නැත්තම් භාගිවතුන් වහන්සේ දේශනා කළ විදිහටමයි මේ කවන කිව්වෙ කිය ලහෝ එහෙම නැත්නම් මේ ගැනයම් සැකයක් ඇත්නම් දම්ම දින්නාතයණින් වහන්සේ වගේ මේ ගැනයම් සැකයක් ඇත්නම් භාගිවතුන් වහන්සේගෙන් ගිහිල අහන්න කියල හෝ අනිවාරීමේ සාාවක දේශනා ඉතා සුළු පමාණය වුණත් තියෙනවා. එතකොට සියලුම ත්‍රිපිටක බුද්ධ වචනය අයිතිවෙන්නේ බුදුරජාණන් වහන්සේට. භාගවතුන් වහන්සේට පමණයි මේ ලෝකයට උතුම් චතුරාරි සත්‍ය ධරමය විවර කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම තියෙද්ද කවුරු හරි කෙනෙක් කියනවනම්. මාර්ගඵල ලාබියෙ ගෙම්මයි බණඇස්සේ යුත්ත කියලා ඔහු අදහස්කාානයේ මාර්ගපල් ලාබියා චතුරාරි සත්‍ය ධර්මෙලෝට විවරකන වගනෙ. ඒක මොන තරම් මෝඩ ගොම් කතාවක්ද. පිංවතුන්නේ බුදුරජාණන් වහන්සේට පමණ මේ ලෝකෙට උතුම් චතුරාරය සත්ව ධරමි ඉවර කරන්න පුළුවන්කම ලැබේන්නේ. හරි අපි කියමුක සූවාහන් මාර්ගඵලලාබියෙක්ගෙන් කවරුහරි කෙනෙ බනහනව කියලා.ඒ සෝහන් මාර්ගපල්ලාබිය මොනවද කියන්නේ. ඔහු මොනවද කියන්න තියෙන්නේ අනිත් අයට. ඔහුට කියන්න තියෙන්නේ භාගිවතුන් වහන්සේ දේශනා කළ මාර්ගගේ විතර හැවෙන මාර්ගයක් නෙමේයිනේ. එතොරේ මාර්ගයේ දැනගන්න සෝවාහං වුනා කියල හොට අභිගඥා හම් වෙනවාද. ඔහට භාගවතුන් වහන්සේ එදා දේශනා කරව විදිහටම දැන් සවාහ වුුණ කියලා ඒඒ අවස්ථා බල්ලිවල් එහෙම ධර්මය ඉගෙනගෙන කියන්න පුළුවන් හැකියාවක් කම්බ වෙනවාද. නැත්තන් සෝවාහන් වුණුකමං ඔහුට බුද්ධත්ය හම්බ වෙනවාද. සෝහන් වෙච්ච පමණඉගහෙම වෙන්න ඇනෙ. කෝ සාරා සංක්‍ය හෝ අස්ටා සංකෙ ෝ සොලසා සංකෙ හෝ කල්පලක්ෂගනම් පාරමී දම් පිරූ මහිමය. ම නෑනේ පිංවත්න මේක විවිධ අවස්ථාවාදීන් තමන්ගේ බඩගෝස්තරය හදාගන්න ඕනවට සමාජගත කරපු පලාාම පලාපයක් විතරයි. ඔය ඇත්තෝට හු වෙන්න එපා සෝවහන් වුුණත් ඒකෙනෙට බෑ තවත් කෙනෙට ධර්මාබෝධය ලබන්න ලබා දෙන්න. සකදාගාමී වනත් අනාගාමී වුනත් අර්හත් වනත්. ත් කෙනෙගුට ධර්මාබෝධය ලබාදෙන්න්න පුළුවන් චතුරාර් සත්‍ය බෝධ ඥානී ලබාදී හැකි අවබෝධයක්ක අයට නැහැ. පසේබුදුරජාණන් වහන්සේ නමක් වුණ සූහන් විම් පසකින්තියන්න. පසේබුදුරජාණන් වහන්සේ නමක් වුණත් කොහොමද පිින්ුවත්න ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පට්ඨාන ආදී නයකම සියල්ල අවබෝධ කරගෙන ලොවටවිවර කරපු ධර්මී දයසනා කරන්නේ. සැම්භූඥානය ඇතිකත ගත්ත පසේ බුදුරජාණන් වන්සේටත් එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. මුළුමහාත් ්‍රිපිටිකේ පුරාාව හැම තැනකදීම. අපිට අහන්න දකින්න දැනගන්න තියෙන්නේ මේ භාගිවතුන් වහන්සේගේ උතුම් දේශනාව කියලා පමණයි. ඒ තිිපිටකේ ඒ විදිහත තියෙනවා. ත්‍රිපිටකේ එහෙම තියෙද්ද. වෙන කෞුරු හරිකනේ කියනවනං ඒකිෙනා සූවාන් වුනා එයාගේම බණහන්න කොළේ කියලා එතුට ඒයාගේ ්‍රිපිටිකේ මොකක්ද. එයා ඒක දැනගත්ත කොහෙන්ද. එයාටඒ අවබෝධය කොහෙන්න්ද. අනික සෝහන් මාර්ගයට සකදාගාම යනාගාමී මාර්ග පලවලට පත්වනා කියලා ඒ බව ලෝකයාට කිය න්නත්නෑ ඇන කියන්නත් බෑනි විනේනී තිම පණවලතියන් වන කියන්නත් එපා කියලා. ඒ මේ වගේ අප අ්බංස ලෝකට නිර්මාණයකරන කපටිපුදගොලෝ බිහිවනහින්ද. භාගිවතුන් වහන්සේට පමණක් ලොවට විවර කරන්න පුළුවන්. චතුරාර් සත්‍ය ධර්මය හිතනනි හිත්න විදියට හිතල හිතල විදිහට පින්වත්ි ගොතගොත එකක්ෙන විධ මනස්ගාඇත ලෝකයට බෙදාහරන්න හැදුට ඒක චතුරාර් සත්‍ය ධර්මයම වෙන්න. චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව අංග සම්පූර්ණව චිපිටක කටවාට ඒකා පරිවාර් ගන්තවල ඉතා සුරක්ෂතවතියෙනවා. කවුරු හරි ලෝකයාට ධර්මාබූදී ලබා දෙන්නට දහම් කවුරු දේශන කරන වනන් . තුරාරි සත්‍යය ධර්මාහාබෝධය පිණිස ගන්න තියෙන්න්නේෙ ටිපිටකීම් පමණයි. කවුරු හරිකෙනේ සූහන් විච්චිනයගින් බනහන්න ඕන කෙලකිවොත් ඒ ක අපපටයෙක්. සකදාගාමී, අනාගාමී අර්හත් උතුමාන්ගේෙන් බණහන්ඕෝන මේ කෙන අර්හත් උතුමෙක් එයාගේම බණහන් ඕෝන කිවොත් පිංවුවත්නිය කට්ට කයිරාටික ඉතාම බරපත්ල කපටි පුද්ගලයෝ ඔවුන්ට අහුුවවෙන්න හොඳනෑ. මේ ලෝකෙට එක් භාග්‍යවතුන් වහන්සේ නමක් පමණයි එක්වරක් පහලවෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකට පහළවෙන්නේත් නෑ. ඒ භාග්‍යවතුන් වහන්සේම පමණයි ලෝකට චතුරාද සත්‍ය ධර්මය. විවර කරන්නේ ඒක විවර කරන්න බැපිං ර්ට්නී සූහන් සකදාගාමි අනාගාමි අර්හත් උතුමාන්ටවත් අඩුමතරමේ ඒ ඒ අස්සු මහසාාවකයන් වහන්සේලාටවත්. ම සැරුත් මගලන් අග්‍රස්සාවකයන් වහන්සේලාට වැත්බෑ. සැරියුත්මගලම් මහරහතන් වහන්සේලා පවා යම්යම් දහු කවුණු එනකොට භාගිපතුන් වහන්සේ ළඟට තම එක්කංගේ ලබසන් දාන්න සමහර කවුණු සැරියුත් මහරතන් වහසේ පැදිලි කළත තෛරතය රුන්ගන්න බෑ අය නිකේ පකාන්ඩ අභිධරමය ගැටද ද්දි වගේ. බුදුරජාණන් වහන්සේ ළංඟටම ක්ංගහිල තමයි ඒ කවුන පහැදිලිකද ගත්තත්. බුදුරජාණන් වහන්සේ ගිම්ම අභිධර්මය පවා සැරියුත් මහරහතන් වහන්සේත් ඉගන ගත්තේ. දම්ම සේනාජපති මහරහතන් වහන්සේ වුණත් සැරියුත් මහරාතන් වහන්සේටවත් සම්භූ ඥානයකින් අවබෝධ කරගන්න බැරිවුණු. අභිධර්මය පවා සියලුම දහම් කවුණු භාග්‍යවතුන් වහන්සේගේම ඉගෙනගෙන ඉගෙන ගත්ත දහම් කවුණුම ඒ විදිහට අන්‍යන්ටත් දේශනා කළ තියෙද්දි. වර්තමානේ මොනමෝඩ කතාවක්ද සූවාහන්උුණනා කලා කිරේගෙම්. සූහන් වනා කියලා කෙනෙක්ගේම ධර්මා අබෝධි ලබන්න ඕනකළ ඒක සම්පූර්ණයෝ මිත්‍ය දෘෂ්ටියක් වැදි මතයක් සද්ධර්ම පතිරූපකයක් ඒ කපටි පුද්ගලයන්ගේ කපටි නිර්මාණයක් ඒකට අහුවන්න. එපා පසේ බුදුරජාණන් වහන්සේ නමකටව සෑම්භූඥානය නොලැබෙත්්ද සූහන්උනා කියලා බොරුවට කියන අයට කොහන්ද සෑම්භූඥානයක් පින්වනී භාගිවතුන් වහන්සේ දේශනාකරපු උතුම්සි සද්ධර්මය තියෙනව ඒ ආකාරයට ස. ත විනේ අභිධරමේ සහ පරිවාරගන්තවල ඒවගේ ඉවිදිිය දැනගන්න ඕනේ. ආනන්ද තෙරුන් වහන්සේ සූවහන් වෙලා ඉද්දි. භාගිවතුන් වහන්සේගෙන් දැනීගෙන ගත සූත දේසනා අනෙක් උතුමන්ට කියල දීලා කීදනෙක් රහතන් වහන්සේලාත් වෙන්න ඇද්ද. ආනනාද තෙරුන් වහන්සන භාගිවතුන් වහන්සේ කොහහි හරි තැනක දේශස්නා කරපු දේසනාව. නැවත සවනයක නඋත්තමයන් වහස දැනගන්නන්නේ. එතකොටේ ද සම්බුද්ධ දේශනාව අනිකුල් ස්වාමින් වහන්සේලාට කියල දෙන්නෙත් ආනන්ද තිරුන් වහන්සේනේ. අභිඥඥාලාබී ගුරුවරයන් වහන්සේලා පවා තමමා රහත්තුනාකද රැවටිලා ඉන්න කොට අර සිස්ස ස්වාමින්න් වහස රහත්වෙලා ඉද්දි තමමාගේ ගුරුවරයා රැවටලා ඉන්න බව දැනගෙනෙ. රහත්ෙන්න්නට මග කියලදුන්නු දහම පින්වුවත්න බුදුදහමතුළ තියෙන්නේෙ. ඒ කියන්නේ භාගිවතුන් වහන්සේ දේශනාකරපු, උතුම් සී සත් අරමේත්‍රිපිටකේතුලි තාම් පැහැදිලිව පිරිසිදුව තියෙනවා අටවා ට ඒකාල මැනවිීන්ගේ විස්තරකරනවා. ඕන රන් අටුවාවවල දිහම අපිට හම්බවෙනවා රහත් උන් නැති කට්ටියගින් නැත්තන් සූහංවත් වෙච්ච නැතිකට්ටියගින් දර්මස්ස වනය කරලා මඟපාල් ලැබූ උතුමන් සම්බන්ධ විස්තර බොහෝමයක් ඒ කවුන ඒහි විදිරතේරුන්ගන්න ඕන මෙවැනි කපටි කයිරාටික මඟපල් ලැබූවා කියලා කියන්න එපා කියලා තියදි ලෝකයට කියමින් ඔය මිලමුද සහ බෞගෝග සම්පත් හොයාගෙන යන්න හදන තමන්ගේ නම පවතින්න කියල විධ මිත්‍යයා සමාජගත කරන්න හද හොරුන්ට අහු. ොවී ඉන්න ඔබට නුවන පහළවෙන්නට ඕනේ. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ දානයේදී අදාළ පුද්ගලයා ජීවමානව නොසිටියත් අප ජීවමාන චිත්තයෙන් දානයේ දුන්නොත් එකම කුසලයේ සිදුවේද. ඒ ඕනෑම කෙනෙකුට සාහදාන්ද. නැතිනම් බුද්ධාදී රහත් උතුමන් විසෙහි පමණක්ද. එසේනම් එසේ වෙනස්වීමට හේතු කවරෙද්ද. ඒ ආකාරයට ජීවමාන චිත්තය සහිතව අප මැරුණු සතුකුට පන ඇති සතකු යැයි සිතා. මානසිතින් හිදිහැරකොට මරා දැමුවෝත්. ප්‍රාණගාත අකුසලේ සිදු නොවන්නේ නොවන්නත් හේතුමොනවාද. බුදුන්වහන්සේ ජීවමානව දැන්වැඩ නොසිටීමත්. සතාමැරී අවසං වීමත් යන කාරණා සමාන වගෙන. අන්තර්චාලයේ ඇති බෞද්ධ ගටළු සාකච්ඡාවන සමූහයක මේගැන සාකච්ඡාවෙනවාමා දුටු අතර. ඇතමුන් තමතමන්ගේ හිතලු ධර්මේසයේ සමාජගත කරනවා දු්ටු බැවින්. ඊට නිවැදි ධර්මානුකූල පිළිතුරක් බලාපොරොත්තුවෙන් මේ පස්සනය ඔබහන්සේට යොමු කරමි. කවුුණාවෙන් පහදා දෙෙනසේක්වා තිරුවන් සෑණයි කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පිින්වර්ටනී යම් කිසි ප්‍රතිඵලයක් ලබන්න නම් ඒ ප්‍රතිඵලට අදාළ ප්‍රතිග්ගහාකයන් වහන්සේගේ දායකයින්ගේත් ඩිගුල්ලංගීම ගුණමහත්තය ඉතා පබල කරුණක්. මේ ලෝක ගුණයෙන් අනිවන උතුමං හෙව්වොත් අපිට හම්බ වෙන්නේෙ ඒ ලෝතු්‍රා භාග්‍යවත් ලෝකුට බදුරජාණන් වහන්සේලා. ඒ භාග්‍යවතුන් වහන්සේලාගේ ගුණේට සමාන කරන්න පුළුවන් වෙන තවත් බුදුරජාණන් වහන්සේලා පමණයි. ඒ ඇර එන්න තිරිසන් සතයෙක්ව මොන විදිහකින්වත් භාග්‍යවතුන් වහන්සේගේ ගුණේට සමාන කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ සාරාසංග කලිපලක්ෂයක් ප්‍රඥාධික බෝධිසත්ව වූ විදිහට විවරන ලබන්න ඕන විවරන් ලැබුවට පස්සෙ පාරමී පුරන්න ඕනේ. නැත්තැන් අස්ථා සංකය කල්පලක්ෂයක් සද්ධාධික බෝධිසත්වෝ දිට විවණ ලැබීමෙන් පස පාරමිතා පුරන්න ඕනේ. නැත්තැන් සොලසා සංකය කල්පලක්ෂයක් විවරන් ලැබීමෙන් පස්සේ පාරමිතා පුරන්නට ඕනේ බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරගන්න ඕන විරාධික බෝධි සත්වෝ විදිහට. එතකොට ඒ ඒ බෝධිසාත්‍යයන් වහන්සේලා, අනියතිවවණ පිරූහින්ද තමයි යර්තිවන ලබන සුදුසුකම් සම්පූර්ණ වෙන්නේ. අනාගතයේදී ඒ ඒ මවුපියංවෙන්නේ අගගා සාාවකයීන්වෙන්න අග උපස්ථායකයෙන්වෙෙන ගිහි කල බිරිඳ වෙන්නේ මේ මේ අය කියලා කියන්න පුළුවන් තරමටම හේතු සම්පත් මුහකුරාගිහි ලතියෙන්න්න ඕනෙ. තිරසන් සතෙක්ටකෝ ඒ හේතු සම්පාත්. අන්‍යියතිවන ලබන සුදුසකම්. නියතිවයන ලැබුවට පස්සෙ. සුද්ධ ජීවීන් ආදී සත්වයින් නොවී එන මහපබල ගුණස්කන්ද ගොඩක් තියන්න ඕන නපුන්සකයින් වෙන්න ඒ වගේම පිටසක්වල උපාත්තිය ලබන්න උපපත්ති අන්දගොලු බිහිරි මන්ද බුද්ධික වෙන්නකෝ ඒ වගේ හේතු සම්පත් ගොඩක්. පාරමිතා නියතිවරන පුරණ කාලෙද පවා බෝධිසත්වයන් වහන්සේට තිබ්බේවකෝ වර්තමානතිට සංසත්වයන්ට. එහෙනම් ඔවුනුත් ඒ වගේ බෝධිසත්වයන් වහන්සේලා ගමම් මගේ එන්න වෙනවා. හැබැයි ලෝතුරා සම්මා සම්බුද්ධත්තිට පත්වෙලා නෑ. පිමත්න මෙතනදී බුදුරජාණන් වහන්සේ කියන්නේ ගුණමහාත්වයෙන් අනුවනුත්තමයන් වහන්සේ. අපි මේ ඉන්න බුද්ධෝත්පාද කාලයක. අපි ඉන්නේ භාගිවතුන් වහන්සේගේ සිය සද්ධර්මය ඒ විදිහට පවතින ආයමහා සංගරාත්නයේ වැඩඉන්න තුනුරුවම වැඩ ඉන්න කාලේක. තුනුරුවන් වැඩඉන්න කාලයක. ලොයේ පහලවන එකම් බුදුරජාණන් වහන්සේට අදවනත් උතුන් සම්බුද්ධ බුද්ධ පූජා පවත්තා ඔබට මහනීයේ උතුම්පින් රැස් කර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔබට භාගිවතුන් වහන්සේගේ ගුණ සමුදාය මිනෙහේ කරන කොට. ඒ සබ. චිත්ත සාධාන චෛසික ප්‍රකීනකාදිය වගේම විශේසයේම සෝභන සාධාන චෛසික වලින් සෝභමානවෙේච්ච. ඔබේ චිත්තසන්තති අපූරුවට මහපලසම්පන්න ප්‍රඥාව කියන බල චෛතසිකයෙන් ප්‍රබලව නැගී හිටලා පිංවත්නී අනාගත විපාක බොහෝමයක් ලැබෙන විදිහට ඔබට තිහේතුක උත්කෘස්ත ඥාන සම්පයුත්තු කුසාහසිත් ඇති වෙනවානේ. තිසන් සත්ේට, ආහාර දෙනකොට කෝබට ඒ වගේ ප්‍රබල කුසාසිත් ඇති වෙනවද. පබල ජවන්සිත් අනාගතයේ විපාක ලැබෙන් නම් විපාක ලැබෙන බල සම්පාන චිත්ත සන්තතියක් වර්තමාන සැකස්න විදිට බාහිට පබල අරමුණක් තියෙන් එපාය. භාගිවතුන් වහන්සේ කෙන උතුන් පබල අරමුණ කොහොමද තිල් සංසත්වයගෙන් ලබා ගන්නේ. ඒ කරගන්න පුළුවන් කමක් නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි සියලුම ගුණදහරී උතුමන් අතර අග්‍රතම උත්තමයාණන් වහන්සේ. ඉට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේලා. අග්‍රස්සාාවකයන් වහන්සේලාටන ඔබට පුළුවන් එහම දානාදී වර්තමාන පූජකර ලපින් ගැස් කරගන්න. අසුමහාසාාවකයන් වහන්සේලාටත් පුළුවන්. අතීතු උතුමාන් වහන්සේලාසිහිකරගෙන ඔය ඇත්තුූ ඒ විදිහට ධානි පූච කරන්න පුළුවන්. ඒ ගුණ මහත්තයෙන් අනුවන උතුමාන්ට. ඒ ඒ ගුණයන් අනුව ඔය ඇත්තන්ට වර්තමානය ඇතිකර ගන්න චේතනාවනොත් අන් වුව විපාක ධර්ම අප පූරුවට ලැබේවි. ඒ වෙලාව පැන්නට පස්සේ යාහාරයත නැවත තවත්ධානයක් විදිහට ඔබට තිරිසංසත්වයට එහෙමදලා නේත කුසගිනින්න ෙනෙත් හරි දීට තවත් පින් රැස් කර ගන්නපුල පින්කන් දෙකක් කරගන්න පුළුවන්. ඒවිදිහටය කටයුතු කරගන්න ඕනේ. පින්වර්ත්න ඕනෑම කෙනෙක්ට සාදා අයන්ද ජීවමාන චිත්තයෙන් දානය දුන්නොත් කල. ඇහවුවොත් පින්වත්නී ගුණ මහත්තේ අනු අයයේක වෙනස් වෙන්නේ. මහත්්‍යයනුව පැහැදිලිෝව වෙනස් වෙනවා සියල් දෙනාට සාධාන වෙන්න, මේ බුද්දොත් පාද කාලේ එකක් බදුරජාණන් වහන්සේ නමයි පහලෝනේ තිරි සසත්වනනා කෝට ප්‍රකෝටි බිලියන ්‍රලියන ගනන් මේ ලෝකී තුළ ඉන්නවා. එක් බුදුරජාණන් වහන්සේ නමගේ ඒ උතුම් ගුණස්කන්දේ ඔය ඇත්තන්ට සසරින් ගොඩවන අසම් මොහොත දක්වාම උසස්න පතිිඵල්ල බාදනවා පින්වර්ත්නී ය ඇත්තන්ට ඇතිවන තිහි තුක කුසාාසිත් අනුව. ජීවමාන චිත්තය සහිතව අප මැරුණු සතකුට පන ඇති සතකුය සිතා. මානසිතෙන් හිරිහැරකොට මරා දැම්වුවහෝත් ප්‍රාණගාත අකුසලී සිදුනවන්නේ හේතු මොනවාද. බුදුන් වහන්සේ ජීවමානෝ දැන්වැඩනොසිටීමත්. සතාද මැරී අවසංවීමත් යන කාරණා සමානවගෙන අන්තර්ජාලී ඇති බෞද්ධගටඩු සාකච්ඡාවන සමූහයක මේ ගැන සාකච්ඡාවනවාමා දුට්ටුව කියලා තියෙන. පිංවත්නේ. බුදුරජාණන් වහන්සේ තිරිසන් සත්්‍යයුත් අතර තියෙන වෙනස්කම හොඳට බදන්න. ඒවගේම මෙතනදි තිරිසන් වේවා ඕනෑම සත්ත්වය කේවා මානයට පත්කරනකොට ඒ චිත්ත සන්තතියට අනාගතය විපාක ලැබෙන්න්න නම් පානූභවේ පානසඥී වදකචිත්ත මුපක්කමු. තේන ජීවිත නාසුවය අංගාපංච වදස්මි පනඇති සතෙක්වීම පනඇති සතෙක්කැයි දැනීම. වදක චිත්ත මරණ චේතනාව මොපක්්‍රමෝ ඒ සඳහාකරන උපාක්‍රමය එයින් ඒ සත්‍යයා මානයට පත්කිරීම කියන අංගටික තියෙන්න්න ඕන. එතකට බුද්ධ පූජා පූජාකිරීම සත්්‍ය ඝාතනයක් නෙමේනේ. අතන සත්ව ඝාතනයක් ඒක දේශ හිත්වලින් කරන එකක්. දේශ සිතක විපාකය හැදෙන විදිහට නම් ඒ දේශහිත මේ කිව්ව කවුුණුවලින් පිරන්න ඕනේ. මු සම්බුද්ධ බුද්ධ පූජාව අටමා කුසා සිත්වලින් කරන එකක් අලෝගේේ අදෝසය වගේම ප්‍රබල අමෝහය ඇතිව කරගන්නේ එකක් එතකො අටමා කුසා සිත්වලින් කෙරෙන්න්න නම් ඒ චෛචිත්්‍ර චෛර්ස්සකව සෝබන්සාධානාදී චෛල්සික එහෙම යෙතෙන් ඕන. මේක කිසිේත්ම එකට ගන්න පුළුවන් කවුුණු දෙකක් නෙමී මේක දෙක. මේක ්‍යාකායකින් විස්තරවෙන්න ඕන අකුසර සිිත්වභාවයක් දියසමූල සිද්ධකට අදාළවත් අටමා කුසා සිත්වලට අදාළවත් වෙනවෙන විස්තර කරගන්න ඕන කාරණා. ඉතින් ඒ දැනුම නැති ඇත්තු දැනුම නැති කමට මේ විදිහත අභූතචීත්නාවක් දර්මේයට කරන්න හැදවාට, ඔහුන්තර් වැරදු නාමසක්. ඕවන් සම්පර්නේම රැවටිලා ඉන්නමිසාක් ඔවුන් ධර්මය කියල හිතළු ගොඩක් විශවාස කරමින් ඉන්නාමිසක් ඔවුන්ට ධර්මාබෝධයක් නෑම ඒ කාණ පිළිබඳව ඒ ගැන ඔවන්ට පැහැදිලි කරලම දෙන්න. විසේසීම ඔවුන්ට තියනි වැරදි අදහසක් ගුණ මහත්්‍යයෙන් අනුවන භාගිවතුන් වහන්සේ කියන උතුම් අරමුණත් පසේබුදුරරජාණන් වහන්සේල්ලා අගගස්සාාවක මහාසාාවකයන් වහන්සේ ඉල්ලා කියන කල්ප ලක්ෂගාන්නින් ඒකාසාන්ක කල්ප ලක්ෂගාන්නින් ඒ වගේ ද්‍යාසංග කරපලක්ෂගන්නින් පිරූපාරමී දම් ඇති උතුමාන්ගේ ඒ ගුණස්කන්දයට කොහොමද තිරිසං සත්වයෝ සමාන කරන්නේ භාග්‍යවතුන් වහන්සේලා ඉතා අඩිවෙෙන්ලෝ පහළවෙන්නේ ඔබ මේ බුද්ධෝත් පාදකාලයේ වටිනා උතුන් සම්බුද්ධ බුද්ධ පූජාවම් පවත්වා පෞද්ගලික දානාතර තිරිසන් සතත්ව දින පහළම දා හතරවන්දාන්ට වඩා ඉහළම උසම සබුද්ධ බුද්ධ පූජා ආනිසංසදායක පින්කම කරගන්නම ඕනෙ. එතකොට බුදුන් වහන්සේ ජීයමානෝ දැන්වැඩ නොසිටීමත් සතා මැරී අවසංවීමත් යන කානා දෙක සමානව ගත්තොත් මොකද භාගිවතුන් වහන්සේ ඔබ මරණයට පත්කන වගේ කතාාවදමේ කියන්න හදන්නේ. පිංවත්න භාගිවතුන් වහන්සේගේ ගුණමහාත්‍යනෝ ධානය පූජා කිරීම එක්්‍රමයක්. එ තේසන් සත්්‍යයා මැරී අවසංවීම එකක් බුදුරජාණන් වහන්සේ ුවන් පෑවත් ඒ ගුණ මහත්තය අනු මේ අවසං වෙන්න. හැබැයි තිරිසන් සත්‍යයාගේ ගුණේ ඉතාම දුරුවල තත්වයක තියෙන්නේ ඒනිසා ඔහු සම්බන්ධව කලන කියන් දේවල්ලද අරතරම් ඉහළ පතිපල් ලැබෙන්න්න. නමුත් මැරිච්ච සත්්‍රයෙක් අහපෝ මරන්නනම් කොහ මේ සතයෙක් බව දැනෙන සංඥාව. ඒ ඒ මානසිත්ත ඒ උපා්‍රමය ඒ වගේ පණඇති සතෙක්කෑයි දැනීම පණඇති සතෙක් කියලා දැනගෙන කටයුතු කිරීමේ සතෙක්වීමක වූ අංග සම්පූර්ණවීම සත්්‍යග ාතනයයි සබුද්ධ බුද්ධ පූජාවය දෙක දේ‍යකාරීෙන් සිදවල හැටියට දෙසමූලසිත් අටමාකුසාාසිත් අනුවතේරුන් ගන්න ඕන ඒ අවබෝධය මුලි මෙයට ලැබාගන්න කියලා කියන්න. ඒ වගේම ඇතුමුන් තමතමන්ගේ හිතලු ධර්මය සේ සමාජගත කරනවා දුටු බැවින්. ඊට නිවැදි ධර්මාන කූල පිරුතුරක් බලාපුරොත්්‍රමේ ප්‍රසන භහසිරයොමු කරම, හසත් පුරුසපින් ොද යොමුම කළේ ඉතා වටන බොම අගේ කරනවා. ඒ අයට තියනෙ හිතළු මනස්ගාර්ථ ගොඩක් ධර්මය කියලා ඒ ධර්මය දන්න ඇති පිරිසල් ඒ ස්කාන්ධ ධාතුවා ඇයට ඉන්ද්‍රීියන් ගැන අල්පමාත්‍රයකවත් අවබෝධය තිබානම්. මෙවැනි හිතුළු මනස්ගාත හිතට ගන්නෙවත් නෑ මොකද ඔවුන් දන්නවා කර්ම විපාක දෙන විදිසා චිත ජයස්සිකයන්ගේ ස්භ හවසා කුසලා කුස සිත්වලට ලැබෙන විපාකවල ආකාරය ඒව නොදන්න කමහින්දයි මේ වගේ මෝඩ හිතුළු අදහස්සල ඒ ඇත්තු ඉන්නේ. සත්පුරුස පින්වත්නයේ ඊළඟට අහලතියෙන පස්්නේ තමයි, ගරු ස්වාමින් වහන්සේ. විිස්වේයට මුලින්ම ජීවයෙන් ඇතිවීමට හේතුව අවිද්‍යාවද. නැතිනා කුමත්ද. මේට බුදුදහමේ පිල්තුරක් නැද්ද. පටිච සමුපාද කියාවලී අනුුවපට තේරුන්ගත හැක්කේ ජීවියාගේ නැවත්නැවට ඉපදීම සිදුවන ආකාරයේ පමණයිනේද. ජීවයේ ආරම්භේ කෙසේ සිදු උන්ද කියයා අපි සිටිය යුතුද තෙරුවන් සාණය කියලා. සත්පුරුස පිංවර්ත්නී ඔබාපි ජීවත්තන මේ පුතුවිය. මෙහෙම තිබල යම් දවස කළුතුූ විලි වෙලා විනාස් වෙලා හිස්වතිබිලා නැවතත් හැත්ලා නැවත ජනාවාස වෙලා සත්ත මනුස්සදේවාදී ජනවාසඇතු වෙලා නැවත විනාස, නැවත හැලා නැවති විනාසලා නැවත හඇැත්ලා ඔය වගේ කෙළවරක් නැතුව මේ වැඩපිළිවෙල වෙනකොට මේ වගේ තවසක් වලවල් ලක්ස කෝටි ප්‍රකෝටි ගනාන්තියනවා චූලනිකා ලෝකදාාතුව දිිස්හසේ ලෝකදාාතුව මහස්සේ ලෝකදාාතු විදිහට. ඔබඒ අහපු එකේදී. අපි කොයි ලෝකයේ කොතන තියෙන කොයිසත්වයාගේ ආරම්භේ ගැන්ඳ කතාකදන්න ඕනේ. කෝ ඒකට ඔබට අපට සක්තිය. ඒ සක්තිය හැකියාව තියෙන ාගවතුන් වහස ඔබතාම් පිට සක්වලක ජීවිීගේ කදහ සෝමාරු කිරීමත් අබා ඔබ දැකලවත් නෑනෙ. ඔබ දන්නේ මේ පුෘතිවිය තුළ ඉන්න අර විවිධාකාර උදව්‍ය පයනාවාද අපි ගමු පයනාවාදයහෙම ලෝකයට පෙන්නල දුන්න අය වගේ පෙන්න්නපු මනස් ගාත ගොඩක් විතරයන. වඳුරාගේ මනුස්්‍යයා පයනාමය උනා කියෙලකනකොට ඒක පිළි ගන්නවා. එත වන්දුර ඇති වනේ කොහොමද වඳුරකාගෙන්ද පයනමයට පත්ව වනේ. එතකොට මේ පුතිවිය අලු දවිලි වෙලා විනාශවෙලා හපෝ හැදනකොට කොහොම දඒක වනේ. එතකොට මේ පුතිවී හිස්ව තිබ් කාදකෝ අනිසත්ව ඒගේ පැවැත්ම කොහොමද කොහෙක හර ද ුණන. එතකොට කලින් සත්ව ජනාවාස තියෙනකොට ඒවයින් හපව කොහොම දාවේ. ඒවනි විද්‍යාව උත්තර නැහැ. හැ බුදුදහමතුළ අපූරුවට උත්තර හබ වෙනවා. ඔය ඇත්තෝ හීතුපච්චයු ආරමණ පච්චියු, අධිපති අනන්තට සමනන්තල සහජාත අන්‍යමාන්‍ය නිස්සේ උපනිස්සේ පුරීජාත පච්චාජාත ආසීවන කම්ම ආදී විදිහට ඒ පත්තිධර්මයන්ගොස්සේ හොයාගෙන ගියහම ඔය ඇත්තන්ට ගැම්ඹපුරු පරාසයකට මේක විහිධ බව හොඳටම තේරේවි. එතකොට ඔය ඇත්තන්ද හිතන්න පුළුවන් සීම සහිත පමාණයයක් ඔබට හොඳතැෙන් වැට හහිවි. ඊටත් වඩා මහා විසාවාල වැඩ පිවෙලාක් හිතලා අබෝධ කරගන්න තියෙනවා. ඒක අවබෝධ කරගන්න ඔබට සක්තිය නැති බවත් ඒශක්තිය හැකියාවතියනේ භාගිවතුන් වහන්සේට පමණක් බවත් ඔය ඇත්තන්ට තේරේවි. එතකොට විස්සයට මුලින්ම ජීවිීන් ඇතිවීමට හේතුව අවිද්‍යාවද කල. ඇහුවොත් ඔය ඇත්තන්ට පිනේවි. අවිද්‍යාව කියන්නේ චරා සත්. නොදන්නා කමක් කියන කාරනාාව මෝහේ කියනදිී, එතුන මෝහේ කියන්නේ හිතේෙත්න. චෛත සික ධර්මයක් මෝහේවගේම තන්හාව දෙක සංසාර් ඇදබැලදාන ප්‍රදාන හේතු නමුත් මෙතන ඉස්කන්ධ ධාතු අයත් නින්ද්‍රීයන්කෙර තවත් ලොක වැඩ පිළිවෙලත් තියෙනවා ඒ ස්කන්ධයන්ගේ පැවැත්මේදී රූපේට කම්මචිත්තරිතු ආහාරකෙන හේතු අවස්ස වෙනවා නාම තරමුවලට තව හේතු අවස්ස වෙනවා මේ වගේ හීතු පර්ධර්මයන්ගේ කියා කාරීත්වයක් සජීවී කවුණුුවලට විඤ්ඥාන ආදී පැවැත්මේ එහම සවභාවයක් තියෙනවා වගේම අජීවී කවුණුව යුතු නයාම ආදී කවුණුෘත්තික තවස්වභාවයන් තියනවා මේක ඉතාම ගැම්ඹුරින් විමසා බැලියයුතු සර්වක්තානුවන්ට විතරක් හසුවන කානාවක් බව ඔය ඇත්තන්ට තේරීවි. පිින්වර්ත්න, ඔය ඇත්තුූ විස්වලියෝක කතාව හොයන්නට සුදුසුකන් ලබන්න නම් සම්බුදු නුවන ඇති කරගන්න වෙනවා. එහෙම නැතිනම් ඔබ කරගතයුත්ත මේ ඇස් දෙකට පීන කංවලට ඇහෙන භාග්‍යවතුන් වහන්සේ දීශ්නා කරපු දරමේ ඔබට හොඳට තීරු ගාන්න පුළුවන්කමතියන. මේ මනුස්ස ජීවිතයේදීම උතුම් ප්‍රතිපල් ලබන්න කටයුතු කරනයක ඔය ඇත්තන්ට පේනවානම් ඔබ ඉප දෙෙනවා කියලා ඒ සම්බුද්ධහම තුළ පෙන්නනවනම් දිරයම ලෙඩවී මානයට ප්‍රතිීම් ඔක්කොම් භාගිවතුන් වහන්ස අඩුවක්න ඇර දේශනා කරලා තියෙනවනම් සියල්ලම දේශනා කරපු දේවාල් සත්‍යම සත්‍ය විදියට යාකාරයම් ඔබට පේනවානම් බුදුදහම ආගමක්වා දර්ශනයක් පත් නෙමේ මේ විස්විය ලෝකදාත්වේ සිදුවන සැබෑ කියාවදී අයි කියලා ඔබේ නුව නැසට හසු වෙනවානම් ඇයි ොහොතක් කතා ප්‍රමාදිවෙන්නේ මඟපල් ලබන්න කටයුතු කරන්නේ නැතිව. පින්වුවත්නී මෙවැනි කවුණක් හොයලා විමසල එහි පරතරට යන්න තරම් ඔබට සක්තිය නෑ ඔබ දුරුවල පිරිසක් ඔය ඇත්තුූ සක්තිමත් නමුත් මඟපල් ලබන්න මඟපල් ලබා සසරින් එගොඩ වෙන්න ඔය වටිනා මනුල්ස ජීවිතයේ කාලය යොමු කරන්නට ඕනෑ. සත්පුරුස පින්ංවර්ත්නී. ඊළඟට අහලතින ප්‍රස්නේ තමයි තෙරුවන් සනෑසාමීන් වහන්සේ. සතරමහා භූතයින් යන ස්වභාවේ සදාකාලිකයිනේද. ඒවා එදත් අදත් හිටත් නොනැස පවතීනේද. එසේදාම් මේ විස්්වයේ ආරම්භය හා ජීවයේ ආරම්භේ සතරමහා භූතය නිසා හට ගත්තේද මේ සත්‍ය අසත්‍ය පහදාදනසේකවා තෙරුවන් සාණයි කියලා සත්පුලස පිංවුවත්නි ඒ අදහසේ වැරදිියකාක්. සතරමා භූත රූප කියල කියන පටව්‍යාපෝතයේච වායෝකි නහතරට. ඔය හතර එකට එකතුවෙන කොට වන්නගන්දරස්ස ඕජා කියන හතරත් එකට එකතුවෙනවා ඒ කියන්නේ සුද්දාාස්ථක යෝ ලැබෙනවා. ඒ සුද්දාාස්ථක රූපකලාපයකට චිත්තාසන දාහත්ත ආයුකාලය ඇතියන්නේ. ඒ රූපේ ඇතුුණු ගමාම චිත්තාසන දාහතකින් නැතුව යදදි නවතතාත් හේතුහින්ද ඇති වෙනවා. ඒ හටගන්නන හේතුවෙන්නේ කම්ම චිත්තරතුවා ආර කියනේවා. අජීව වලදී අජීවී හේතුව වෙනම තියෙනවා. සජීවේ සංසාරමුලු කතාන්දරීම ගත්තාහම කම්ම චිත්තරිතු හා. දකින් හේතුන්ගේ මේව ඇතිවෙන්නේ එතුව සතරමා භූත රූපයන් කිය කියනේව සදාකාලිකඇද කිය ැහුවොත් සම්පූර්ණයම බොරුවක් එහෙම එකක් නෑ මකද චිත්තා සනදාහතකින් ඇතිව නැතුව යන අනිත්‍ය ධර්මයයක් කොමට සදාකාලික වෙන්නේ ඒක නිත්‍ය වෙන්න ඒ අනිත්‍යමයි චිත්ත සනධාත කායුකාලයකින් නැතිව යන ධර්මතා ඒවා ඉදත් අදත් හිටත් නොනැස පවති නේද කිය ැහුවත් කිසිසේත්ම නෑ පිංුවත්න සිරුම හීතතුූන්ගින් හටගන්න සංස්කාර ධර්මයෝ ඇතිව සැනකින්ම නැතුව යනස්භාවීෙන් යුක්තයි. චිත්ත චයිල්ස්ක ආදී කවුුණු බැලුහාම නාම ධර්මයෝ බැලුහාම නාම ධර්මයූ ඉතාම වේගෙන් ඇතුව නැතුූ යනවා රූප ධර්ම එතරම් වේගේ නැතුවුණා චිත්තාසන දහත කායු කාලයකින් ඇතිව නැතුූ යන ධර්ම ඉතිං ඒවා නැසි නැසී පවතින ධර්ම අනිත්‍ය අනිත්‍යතත්තේෙන් පවතින ධර්ම අනිත්‍යතත්වේ නිතරම් පීඩාට පත්වන දුක්ක ධර්ම ආත්මේ මම කියල ස්තිරසාලෝ පෙන්න්නානුමොනවත් නැති ධර්මතාවයන් ඉතින් ඒවාගේ අනිත ධර්මග ඩක් දුක් ධර්ම ොඩක් අනාාත්ම ධර්ම ගොඩක් කරගෙන මේ විස්සේ ආරම්භේ හා ජීවේ ආරාම්භේ ඒ අනිත්‍ය දුක් අනාාත්ම කියෙන තිලක්ෂනය යුක්ත සතරමහා භූතර උපවලට පට වනකොට පිංවුවත්නී කොහොමද සංසාර කතාන්දරයේදී හේතු පල ස්වභාවේ අවබෝධ කරගන්න. ඒනිසා හේතු පල ධර්මයන්ගේ කියාකාරීතුවයක් වූ විශස්වය සංකත සියනම ධර්මතාවයක් එහෙමතියෙද්දී. අපි මේ වගේ ස්තීරව තියනාවගේ අහසකට හොද. කිසිම ධර්මතාවයක් එහෙම නෑ සියල්ලම හීතුඵල ධර්මියන්ගේගේ ආකාරීතුයක් අනිත්‍යයි දුක්කයි අනාත්මයේ. සත්පුරුස පින්වර්ටනී ීළඟට හලතියන පස්නේ තමයි උතුම් තිවිදරත්නයට නමස්කාර කරමි පින්වන්ත ගුණවන්ත කල්‍යයානිමිත්‍යයන් වහන්ස පන්සලේදීවේවා ගෙදරදිවේවා සම්බුදුරජාණන් වහන්සේට ඉතාමත් කුඩා අයිස්ක්‍රීම් කප්වැන කුඩාම භාචන වලට ආහාරපාන දානේ පූචා කරනවා පින්වන්ත ස්වාමින් වහන්සේ ඒ සුදු සුද එවිට ප්‍රමාණවත් ලෙස ආහාර නෑනේ එසේ දින අයට සසරයේ ආහාරපාන ලැබීම ඉදා අඩුවෙන් ලැබෙනසේ ාග සකස්වෙන වන්නේද සම්මා සම්බුදුරජාණන් වහන්සේට දානී පූජා කළ යුත්තීකෙ සීද. හැමසිත සුව පිණෙස පහදා දෙන්න ඔබ හන්සේ සූ පර්්‍රීවා සම්බුදු සරණයි කියලා. කවුණාවන්තේ ගුණබර සත්පුලුස පිංවර්ත්නී භාගිවතුන් වහන්සේ පිනුසිංගා වැඩම කරනකොට සමහර ඇත්තු පුංචි හැන්දක වගේපමාණයක් බුදුරජාණන් වහන්සේට පූජ කලා. තවත්තඇත්ව ඉතා සුළු ප්‍රමාණයක් තවත්තඇත්ව පාත්තරේ පුරාධානි පූජ කලා එක ගෙදරකින්ම අංගසම්පූර්ණෝ ධානය ලැබුණු අවස්ථාතියනවා ගෙවල් දහයකින් පහලෝකින් විශස්සකින් තිහකින් හතලියකින් ධනය සම්පූර්ුණු අවස්ථාත්තියෙනවා මේ විදිහට පිංවත්නි එක්කෙක් අයගේ ශක්ති පමණින් තමතමන්ට හැකි විදිහට සබුද්ධ බුද්ධ පූජා පවත්වන්නට ඕන. පුළුවන්න්නන් ජියමාන භාගවතුන් වහන්සේට මතරම්ප්‍රමාණයක් අවශ්‍ය කෙ හිර සබද. පූජා පවත්වන්න ඒ ඇතුුණු කුසර චීත්නානු ඉතා උසස් ප්‍රචිපල් ලැබෙනවා පුළුවන්න්නන් තමන්ට ඒවෙලාවේ සක්ති පමණින් පුංචි බත්හැන්ද පූච කරන්න එතකොට ඒ ඇතිවන කුසර චීත්නා සඳහා ඉතා උසස් ප්‍රචිපල් ලැබෙනවා මොනවත් නොකරඉන්නවට වඩා උතුන් සම්බුද්ධ බුද්ධ පූජා පවත්වන්නම ඕන. වඩාම සූසුදේ තමයි තමන්ගේ හිත පිළෙන ආකාරයට තමන්ගේ චිත්ත සන්තතිය සත්වට වන ආකාරයට තමන්ගේ ආර්ථක සක්තියසාහ තමන් හැකයා

උතුන් සම්බුද්ධ බුද්ධ පූජා පවත්වන භාගවතුන් වහන්සේ වැඩ හිටිය කාලෙදි සත් පුරස පින්ංවර්ත්න එක කඇතෝ තමතමාන්ට පුළුවන් ශක්ති පමණින්ගේ කටයුත්ත කර ගත්තා ඔය ඇත්තොත් ඔබට පුළුවන් ශක්ති පමණින් උතුන් සම්බුද්ධ බුද්ධ පූජාවන් පවත්වන්න. එහි භාචනයේ ප්‍රමහණයක් පිළිබඳව ්‍රිපිට කටුවාදී සඳහන් වෙන්නේ නැහැ. එහිත් සඳහංවෙන්නේ අපි බණපොතිය සඳහං වෙන්නේ ඔය ඇත්තන්ට ඇතිවන කුසර චේත්නාවේ ප්‍රමාණය සම්බන්ධවයි. ඔබට ඇතිවන සති ධම්ම විචේ විදේ පීති පස්ස අධපේකා සම්මාධිට්‍ය සංකාපවාචා කම්මාන්තාජීවායාම සති සමාධී අන බිද්‍යා අ්‍යාපාද සම්මාධිට්්‍ය අභිද්‍යා ව්‍යාපාද මිච්චාදිිට්ටිසා ඒ දරමතාවයක්න් ඒ කටවිතු වලි යොදවාල්න චීතනාව කියන ඔන්න ඔය කරම කතාන්දරය ගැන තමයි. අපේ බනපොතින් සඳහන්වෙන්න ඔබ සත්ති මත්වවෙෙන් ඕනේ අන්නේ කරම කතාන්දරෙන්. බොහම වටිනොඒ පස්සන ජනිරිපාත් කළේක ඔය ඇත්තෝ සක්ති පමණින් ස. උතුම් සම්බුද්ධ බුද්ධ පූජා පවත්තා දෙලෝ යහපත උදදිසා අවස්්‍ය කටයුතු සිදුකරගන්නටම ඕනෑ. සත්පුරුස පිංවර්ත්නී, ඊළඟට අහලතියන පස්්නේ ගරු ස්වාමීින් වහන්සේ, දල්දා මාලිගාවී, ජැසීමා බෝධිය අසලවාගේ ස්ථානවල පිරිමි අයට එක විදිහකුත් ගැහැනු අයට එක විදිහකල් සලකන්න හේතුමනවාද. ඔබවහන්සේට නිදුක්නිදෝගේී සම්පත්තියම අත්වේවා. තෙරුවන් සරණයි කියලා. කවුුණාවන්ත ගුණබර සත්පුරුස පිංවර්ත්නී. සීලංකා ධනීතලයට ධන්තධාතුන් වහන්සේ වඩමවාගෙන ආවි හේමමාලායා ධන්තකුමරු දෙන්නා. එතකොට ජෑසීමා බෝධීන් වහන්සේ වඩමවාගෙන ආවෙේ සංගමිත්තා මහරාත්තරණින් වහන්සේ. ලංකාව තුළ තැම්පත්ගල්ලාඒ පුද පූජා පවත්තනකොට සිව්වනක් පිරිස මූරිකාත්්‍යයේ ලැබෙන්නේ බිස්සවූන් වහන්සේලාට. එතොට බිස්සවූන් වහන්සේලා පර්තමාන වැඩඉන්නවා පර්තමානි බිස්සුනීන් වහන්සේලා නැහැ ඒවින්වට මිහෙණින් වහන්සේලා තමයි වැඩඉන්න. සිවනාක් පේසිෙන් දැන් තුම් පිරිසයි ඉන්නේ එක් පිරිසක් අතුරු දහන් වෙලා බිස්වනිය ශාසනය ලෝක නැති හින්ද. එතකොට බිස්වූන් වහන්සේලා ලොකුබරක් කරට අරගෙන ඉන්නවා. ඒ බිස්සූන් වහන්සේලා ගල්දා මාලිකාවී වන්දනීය පූජනීය ධන්තධාතුූන් වහන්සේ බොහෝම භක්තියෙන් ගෞරුවීම් බොහෝතිනාගේ හිත සුව පිණස වන්දනා මානයට පාර්ත කරමින් දැකබලාගෙන කටයුතුකරනවා. එතකුට ජැසීමා බෝධීන් වහන්සේත්, බොහෝම ආරක්ෂා කරමින් දිවිහිමීෙන් කටියුතුකරනවා. මතකන ජැසීමා බෝධීන් වහන්සේක මනුස්සේෙක් එ අපපල ගාතනය කරන තැන්ට කටයුතුයුත්නු ආකාරය. තර විනාසයක් වුුණාද. එතකොටඒ සංගරාත්නය කියල කියන්නේ විිස්සම අරමුණුවලින් ඇත්ව ඉන්න්න ඕන පිරිසක්. සංගධාත්නයේ ගැවසෙන තැන්වල නිතනිතර කාන්තාරූප දැකීම උන්වහන්සේලාට හිතසුව පිණස බලපාන්න නැහැ. ආනන්ද තෙරුන් වහන්සේ ස්වාමීනී අපි කාන්තාවන්කෙරේ කොහොමද පිළිපදින්න ඕන ආනන්දය නොදකින තරමට හොඳයි. ස්වාමීනී දැක්කොත් කතා නොකරන් තරමට හොඳ කතා කළොත් අවස්සදීට පිළිතුදිල එතන ඉක්මනී යන එක හොඳයි. ඕකම තමයි අනි පැත්තිෙන් කාන්තාවන්ටත් අද බිස්සුනීන් වහන්සේලා නං එම ස්ථානවල ඉන්නේ. බිස්සුනීන් වහන්සේලා ඉන්න තැන්වලේ බිස්සවුන් වහන්සේලාට කටයුතු කරා අපහසේ. ඒකට හේතුව තමයි බිස්වුනීන් වහන්සේලා. බිස්සූන් වහන්සේලා නොදකින තම්රක පිරිමින් නොදකින තරමට හොඳ ඇදැක්කොත් කතා නොකරන තරමට හොඳද අතාකලොත් අවස්සදයට පිළිතුරදීල ඉක්මටීම එතනින් ඉවත්ත යනඒක තම ඇසු දුසු. විසම අරමුණු චිත්ත සන්තතිය පිට ආට පත් කන රාගාදී කෙලෙස් මතු කරන්න පුළුවන්. ස්වාමින් වහන්සේල්ලා වැඩිබැසයෙන් අඩ උතුම් පූජනී ස්ථාන රැකබලාගෙන කටයුතු කරනකොට. ඒ තැන්වද විසම අරමුණ ගැවසීම බොහොම අඩුවෙන් වෙනත එක තමයි වඩ සද. වෙ ඩාම යෝගි වෙන්නේ මහා සංගරාත්නය ගැවසන තැන්වල කාන්තාවන් වැඩිය ගැවසින්න ඇතුව. ඒකට්ටිය ඒ තැංවලදි පුද පූජා බත් පිළි වෙත්තාදී අවසර ලැබෙන ආකාරයට කටයුතු කිරීම ස්වාමීන් වහන්සේලාටත් බොහෝ හිතකරයි. ස්වාමින්න් වහන්සේලා ඇතුලට ඉන්දි කාන්තාවනොත් ඇත්ලතෙන්ල කටයුතු කරනක ලෝකයා දකින. විිවිධ ඇස් තියනවා. ඒක සාාසනය අනාගතයට ලොකු තාර්ජනයක් වෙනවා. විසේසීම මහනායක ස්වාමීන් වහන්සේලා සාහස. න භාරධාර ස්වාwamiමின் හන්සීලා යටතීම. ඒ වත් පි ලිවෙෙත් කටයුතු දල්දාමා ලිගාවිල්සාහ ජෑසීම බෝධීන් වහන්සේ ළඟ සිද්ධ වන හින්ද. ඒ එක්කානාවක් තවත් බොහෝකා නාතියනවා. ඒ තමයි පින්වත්න ඒවාතර විවිධ මති මතාන්තය තින විවිධ එකනාතියනවා. ඒ කාන්තාවන් සම්මාන්ධ එහෙම නත්තම් කාන්තාවන්ට අඩු සැලකීමක්වත් ඕුන ප්‍රතිසේප කිරීමක්වත් ඔවුන්ට නිින්දා පහස කිරීමක්වත් ඔවුම කොන්කිරීමක්වත් නෙමේ සමාජනං ඒ වගේ අදහස් ඕන තරන්තියනෙනවා නමු. ධර්මවිනියාානුකූලව බිස්සූන් වහන්සේ ලාස කාන්තාවන් අසරීත් අතරීතියෙන්න්න ඕන පරතරය එයා කාරියමතියෙන්න්න ඕන ඒක මිශ්්‍ර වියයුතු නැහැ සංගරාත්නය ගින්දරවාගේ බොහොම පරිස්සමින් ඇසුනු සුරු කරන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේට වත් පිළිවෙත්තාදියක කනකොට වුණනාත් පිංවනී සංගරත්නේ බොහොම ෞරවෙන් දිවිහිමියෙන් ඒසියාල සුරා සත කරගෙන කටයුතු කරනවා ඒ සඳහා ඔබේ අවධානයොමු කරලා පවති විදදිහට. කටයුතු කරගෙන යෑමයි සුදුසු නින්දා කරමින් අපහාසකරමින් පවුල ඇස්කරගන්න ඇතුව සත්‍ය සත්‍ය ආකාරයෙන් දකින්න කටයුතු කරන්න. ඊළඟට ආලතියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන්සානය ස්වාමීන් වහන්සේ. මම ගියසතියේ සිල්පත ගැන දීර්ග ලෙස පහදා දෙෙන් ලෙස ඔබවහන්සේට ආරාත්නාවක් කරන ලදී ඔබවහන්සේට මතක් කිරීමක් නෙමමී. මට ඇති ප්‍රස්නේ මෙ අයි. ඒ ආරාත්නාව කළ මට. බුලැද්දී ධර්මදාානයකට ආරාත්නා කළ පින කුසලේ අන්ධර්මදානවල මෙම ලැබීද. ධර්මදාානේක ආරාත්නාවක් කෙතරං ආනිසංස පවතීද. ධර්මදාානය කළ පින ප්‍රඥාව සඳහා පමණක්ද උපකාරී වෙන්නේ මගේ ස්සාම් ඉන්වහන්සේ. තවයික ආරාත්නාවක් කිරීමට අව අවසරයි. මා අසා ඇති පරිදි, එක් බුදුකුණයක් අරගෙන ටිපිටක දර සමහර ස්වාමීන් වහන්සේලා, රෑයක් මුළුල්ලේඋනත් එකම් බුදුකුණයක් විස්තර කරනවලු, අනේ සාමින්න් වහන්ස YouTubeු, පස්ක්, Google වගේ. විනාඩි පහක් වගේ පොඩි කොටස්වල සමහර බුදුගුණ පමණක් තියෙනවා. සමහර ඒවා පැහැදිලි නෑ. එක බුදුගුණයක් වචන කීපයකෙන් කියනවා. අනාගත පරපුරත් වර්තමාන අපිත් අපිටත් අනුකම්පා කරලා බුදුගුණ දේශනා මාලාවක් කනවාද. කොහේවත් නෑ ඔබහන්සේට හැකිදිනකදී මට සමාවෙන්න තෙරුවන්සානය ස්වාමින්න් වහන්ස කියලා. සත්පුරුස පින්වර්ත්නී. පින්හන්ත ඔබ කළ ආරාත්නාාව අපේ එදා භාර ගත්තා නමුත් අපි මේ ගතකදමින් ඉන්න වස්සාන සමය වස්සාන සමයේ අපි එක්තරා කාල සටහනක් අනුව කටයුතු කරමින් ඉන්නවා. නමුත් ඉඩ ලැබුණු සැනකිින් අපේ ඔබේ ආරාත්නා පිළිගත් අනේ ඒ කවුන සිදු කරලා දෙනවා. මෙවැනි ධර්මදේශනා කරලන්න ආරාත්නාකතිින් බොහොෝ වටිනවා. බොහෝදිනාගේ හිතසුවපින් සත්‍යවස්සායන අත්‍යවශස නිසා තමයි ඔබේ කවන මතාක් කළේ අවස්සද ඒ විදිහටම ඔබට ලැබේවි නොතුරු අනාගතයේදීම ධර්මදේශනා ල අහනසවනයකන් ලැබේ. එතකොට ඔය ඇත්තෝ ධර්මදාානයකට ආරාත්නා කර අද්ද. ගුලත්ම දෙන්න ඕොන්දකි ලැහුවොත් පින්වදි බුලද්දෙන් නැතු ආරාත්නාකාරන්න පුළුව අගු භාරාත්නා කරත් පිළිගත්තා. එතකොට එතනදී ඔය ඇත්තන්ට ධර්මදීස්නා කරන්නට සංගරාත්නයට ධර්මදානය සඳ ආරාත්නා කරාදදිී. කෙතරං ආනිසංස පවතී දෙකිල. ඇහුවොත් ලොුවට දරමේ විවරවන තරමටම බොහෝ දෙනා මඟ පලසුවේ ලබනවා. ඔය ඇත්තන්ට ලැබෙන ආනිසංසවල සීමාවක් කියන්න බෑ බොහෝ ආනිසංස ලැබෙනවා. ධර්මදානයේ කළපින ප්‍රඥාව සඳහා පමණක්දුපකාරවෙන්නේ නෑ ආයුවානාදී බොහෝ දේවල් ලැබෙනවා. මොකද පින්වත්නී බොහෝ දෙනාට ආයවානාදී ලැබෙන මාර්ගි විවර වෙනවා. මේ විදිහට ධර්මය ලෝකයේයට විවරකරනකොට. ඔබ ඊට පස්ස කරලා තියෙන ඊළංඟ ආරාත්නාවේදී බුදුගුණ දේශනා සම්බන්ධව. දැන්ටම සඳුදා දිනරාත්්‍යී අපි බුදුගුණ දේශනාවන් පැවැත්වෙන අසාහක සිංහවන්දනා කියලා පහොගේ දිනකීපයක් නං කිරුන්න ැහැ. ඉතිදයේ දියම දේශනා පැවැත්වෙනව නැවතත් මොකදේ රටේ පවතන විදුලි විසන්දිවීම් සභාවයන් හින්දා, ඒ සජීවී දේශනාවක්ෙන්ද ඒ කරන්නට අවස්ථාව ලැබන් එැහැ අපිට. ඉදිරියේදී ඔය ඇත්තන්ට එම බුදුගුණ දේශනාවලදි භාගිවතුන් වහන්සේගේ අසීමමිත ගුණස්කන්ධයක් ස්වනය කරන්නට ලැබේවි තනුදාරාත්ී අටට තමයි එම දේශනාව තියෙන්නේ. සත්පුරෘස පින්වත්නී ඊළඟට අහලතියන පස්්නේ අවසරය අපේ පින්ංව ස්වාමින් වහන්සේ. පූජාවලියේ එක්තැනැක, බුද්ධාදීහු නූපදින්නා වූ දේසයන් විදිහට නීපාලයේ සඳහන්කර තිබෙනවා. ස්වාමින් වහන්සේ නමුත් මා ඒ පිළිගන්නේ නැහැ. ස්වාමින් වහන්ස සමහරු එමකොටස අරගෙන ලංකාවේ බුදුන් ඉපදුනායයි කියති මේ කරුණාවින් පහතා දෙන්න. අපිල් ස්වාමින් වහන්ස ඔබු හන්සේට උතුමෝ චතුරාර් සත්්‍ය ධර්මය අවබෝධ වීවා තෙරුවන් සානාය කියලා. සත්පුරස පිංවත්නී තිිපිටකයේ. භාගිවතුන් වහන්සේ උජම්මලාබේලා ස්ථානයේ විදිහයට සාක්ක්‍ය ජනපදය, කිම්බුල්ුවත්පුර නුවවරට සඳහන් වෙනවා. හැබැයි ඒ කම්ඹුල්ුවත්පුර නුවර සාක්ක්‍ය ජනපදේ වර්තමානයේ නීපාලය කෙන හඳුන්වන මුළු මහත් රට පුරාම විහිදිලා තිබ්බ කියලා සඳහන්වෙන්නේ නැහැ. ඒකට හේතුවත් තියෙනවා. පිල්වත්න තිපිටකේ අපිට විවිර සූත දේශනාවලදී. හම්බ වෙනවා සාක්ක්‍ය ජනපදී කෝසරරාධානය කෙම්බුල්ුවත් නුවර සම්බන්ධව. බොහෝ සූත දේශනාවලදී අපිට ඒවා හම්බ වෙනවා. එතකොට අපිට කෝස රාජතානය හිමාලයේ ළඟටම ගිහිල්ල පිහිතලා ති බෙකක් කියලා ඒ සූත දේශනාව වලඩි හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ පසිනති කොසෝරත්තුමාක පප ස්ථාන ට ම. එතකොට ඒ කාලි හිමාලේ ළඟම කෝසරාධානී ඇතිබුණ. එත කොසෝරටටම තමයි සාක ජනපදත් අයත්ත තිබුණේ. ඒ ගැනත් ඔබ දන්නවානේ එතකොට මේ වර්තමානයේදී පිංුවත්නී නේපාලය කියන රටට බොහෝ ඉඩකඩ ප්‍රමාණයක් අහසුවෙලා තිබ්බට එදා මේ කෝසල ජනපදයට තමයි අයිතිවතිබ්බේ භාග්‍යවතුන් වහන්සේ පහළ වනේ සාක ජනපදේහෙම. එතු කොසෝ රාජධානයට ඉතා සමීපවතමයි තිබුණේ. මේ විදිහත කොසොරත්තුමත් ඒ පිළිබඳ කියීරවනය ඔබතුමාත් කොස වැසයක් ම කොසෝ රට වැසයක් කියලා. පිවත්න අසෝකරත්තුමා ලුම්බිණියේ කරපු ඒ තැම්ලිපියයේ බැරුවත් ඒ ටැම්ලිපිවල්ඩි උනත් සඳහන් වෙනවා. ඒ පදේසේ ඒ කාලේ මඟද රාජධානයට අයිතිව තිබ්බයි කියලා. මඟද රාජධානයට ඒ තැම්ලිපිය සඳහන් වෙනවා ඒ පදේශය ලුම්බිණය. යිතිවෙලාතිී බා මඟද රාජ්ධානයට කියලා. මේ විදිහයට ලුම්බිණි ගමනේද අපේ ඇසෝ කදිරාජය කරපුයේ ටැමලිපිසාහනෙකොත් බොහෝ කවුණු බැලුවහම චාර්ුමතය කියන කුමරිය. නේපාල කුමාරයකයක යුවාහවුනා කියලා සඳහන් වෙනවා. ඉතින්දි පැහැදිලුවම් පේනවා නේපාලය කියන්නේ එතකොට ඒ ඒ වෙද්දි වෙනම රටක්. කුඩා බිම් කොටසකට වංවෙලා තිබ්බ වෙනම රටක් තමයි නේපාලය කල කියන්නේ. ඒ කාලි වෙනකොට. ඒ කාලි විද්දී ලුම්බිණිය. අපි අසුකදිරාජයා මඟදයට යටත්ත තිබ්බදයක් විදිහටත් ඒවාගේ කොසෝර රට සහ ඒ ජනපදවල ස්වභාවේ අනුව නීපාලය කෙෙකයන් ඒ කාලිවෙද්දිත් බොහොම කුඩාබිම් කඩෙකට සීමවෙච්චය රටක් බවත් තීරුන් ගන්නට ඕන. එතකොට අපිට හම්බුවෙනවා ස්තුවස එක දෙක සරථවර්සවලදිී. අස්ස ගෝසාචාරයන් වහන්සේ විසින් රචනා කරපු බුදධජාත මහාකාවේ. එතින්දිත් කපිදවස්තු කුරය සම්බන්ධව සඳහන් වෙනවා. ඒ කපිලවස්තුපුරේ විස්තර සම්බන්ධව ගත්තහමත් අපිට හම්බවෙනවා. එ නේපාලයට අයිතයකක් විදිහ නෙමේ තිබුල තියෙන්න කියේලා. හින්සියන්ගේ දේසාටන වාර්තාවල්දිත් මේ පහියන්ගේ දේශාටන වාර්තාවල්දිත් අපිට ඒගන මේ විස්තර පැහැදිලිවම හම්බ වෙනවා. නමුත් පින්වර්නී. හින් සයන්ගේ වගේදි ඒ හැමතැනකද මේ විස්ත හම්බ වුණනත් පසු පසු කාලේ වෙනකොට. ඒ කිය අනික ස්තුවාස දහතුන්වන් සේවාස වගේවෙද්දි පූජාවලිය රචනාකරපු ඒ කාලි වෙනකොට කත්මන්ද මිති්‍යාවතේ පුංචි රටක් විදිහ තිබ නඒපාලේ බුදුරජාණන් වහන්සේ උපපත්තය ලැබුව සාක්‍ය ජනපදය නොවේ කියලා පැහැදිලිවම තහුරු කරල පෙන් අලතියෙනවා. භාගිවතුන් වහන්සේ ඒ නේපාලෙ නෙමේ පහළ වනේ කියලා දහතුන්වන සේවසේ රචනාවන පූජාවලිය පැහැදිලියම සඳහන් වෙනවා ඒකට හේතුව තමයි, ඒ වෙද්දි නීපාලයේ වර්තමානයේ තත්ත්යට විශාලෙ වෙලා තිබ නැතිහින්දා. වර්තමානයේ ලුම්බිනියත් ඒයට අයත්වන විදිහටම ඒ විශාල වනාට අතීතේදී තා කුඩාබිම් කඩක තමයි නේපාලයේ තිබිලා තියෙන්නේ. නේපාලයේ රාජ්්‍ය නාමාවලිසා ඒ විකාශනය සහ එහි තිහාසයත් ඔය ඇත්තූ හොයන්න ඕන. එතකොට ඔය ඇත්තන්ට හම්බ වෙනවා බොහෝ විස්තර. එතනදි පිින්වර්ත්න භාගිවතුන් වහන්සේ පහලවනු රාජධානී, පහළෝසාක ජනපදයකිම්ඹුල්ලුවත්පුර රාජධානය. නේපාලයට නෙමී අයිතිවතිබ්බේ නමුත් පසු කාලයේදී ආකමණසා ඉන්දියාව මේ විදිට මහා විශාල විදිහට සොළස්මා ජනපද නැතුව එකම රටක් තත්වයට පත් කරල ගත්්දිී. ඉන්දියාවත් එක රටක් වුණානේ දේශීම වෙනස් වුනාානේ සුදුජාතිකයෙන්සාහ විධයගේ ආක්‍රමණයක්කඒ රටවල්වල සම්පූර්ණ දේශීමකම ඔක්කෝ විෙනස්සුනා පකිස්ථානයක් බිහිවුුණා. නේපාලයේ විශාල වුණා පුංචි රටක් විදිිය තිබ්බෙක ඒයට අයිත වනා ලුම්බිණිය මේ විදියට ලොකු විකාසනයක් පසුකාලයේ සිද්ධ වුණනා. ඉතිං ඔයි ඉතිහාස ගවේසනයේ නැතුව. එකක්නාා පූජාවලේ මෙහෙම තියෙනවා ඉතිං අද නේපාලයේ මේනේපාලේන අයිති වෙලාතියනකින් මුල්ලුවත් පුරුණුවර ඔය වගේ මනෝ විකාර කියන්නේ මේකන අවබෝධයක් නැතිගමනිසා. ඔය ඇත්තු මේවා ඒට අහුවන්නේ නැතුව. ඉතිහාස ගවේසනයෙන් ඔය ගැටලු අපූරුවට ලිහගන්න. පුෘුස ෆින්ංවර්ත්නේ ඊළඟට හලතියන ප්‍රස්නය තමයි පිින්වස්සාමින් වහන්ස. තමන්ට හා තමන්ගේ පවුලී අයට වන වැඩ අවැඩ ඊට දින කිහිපේකට කලින් සිහිනෙන් පෙනෙන්නේ කුමන හේතුවකටද. ඒ සිදුවන්නේ කෙසේද මේ කුසල් හෝ අකුසල් විපාකයක්ද. කවුණාවෙන් පහදා දෙන්න තෙරුවන් සානෑ කියලා. තමන්ටසා තමන්ගේ පවුලී අය සම්බන්ධව බැඳීම තියෙද්දදි. ඒ වගේ හොඳ සහිකල්පනාවකෝ තියෙද්ද. සහි මුලාවට පත්වෙෙන්නත් නැතුව තියෙනකොට යම් විහෙසකට තත්ත්වයක් තිබුණත් තමන්ගේ මනු විඤ්ඥානධාතු නැතම් මනායතනය ඇය ධම්මාරම්ම නයි එක වැඩපිළිවෙල හොඳට පවතින විදිට චිත්තසන්තතිය තියෙනවනා. ඉදිරි දින කීපයක් තුළ වෙන්න පුළුවන් දෙයක් ෙනෙක් සිහිනෙන් පේනවාගේ පේන්න පුළුවන් දැන එන්න පුළුවන්. ඒක එබොහොම හොඳ එහෙම වෙන එක භාගවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වන්නට පෙර බෝධිසාත්වයන් වහන්සේ විදිහට දකින වසහින පහක් ලෝතුරහා සම්මා සම්බුද්ධත්වයට පත්තන බව තහවුරු කළගන්නවා එයින්. අනාගතයේදී ඉදිරිදින කීපයකද වනත් වෙන්න පුළුවන් දෙයක් සිහිනෙන් පේනවනම් එතනදී ඒ ඇත්තන්ගේ පෙරසංසාරය කරගෙන් තියන කුසලයන්ගේ විපාකාත් වර්තමානය ඒ මහොතේ චිත්තසන්තතිය පවතින සංසුම්කමසාහ යම් කවුුණොත් පවුල්ලට ඒ අයට තියන බැඳීමත් මෙයාදී බොහෝ කව්නු එතැදි තියෙනවා. සමහරයට කෙළේ සැවිල්සුනා විකාර හහිීන පේනවා නොම සමහරයට වෙන්න පුළුවන්දේවා පේනවා. එහෙම වෙනකොට ඒ කුසලයායක් දක්කුසලයක්ද කියලා ඇහුවත් පින්වර්නයේ. අකුසාය කුසල් නොවන සිහින නමාත්‍ර තියෙනවා. එවුනාට ජවන්තත්වයට පත්වෙලා ඒ ජමනයන් ඇතිවෙන කොට අනාගති විපාකයන් ලබා දෙන්න පුළුවන් විදිහේ සීනත් ඇතිවෙනයි කියන කුසල විපාක, කුසල විපාක ලබෙන සිහිනත් තියෙනවා නොලැබෙන අවස්ථාත් තියෙනවා. සත්පුරුස පිංුවත්නී ඊළඟට අහලතියෙන පස්්නේ තෙරුවන් සානය ස්වාමින්න් වහන්ස කෙනෙක්ට පුළුවන්ද ධ්‍යාන බලයෙන් හරි අභිඥා බලයෙන් හරි කෙනෙක්ව වසගේයට ගන්න. කෙනෙක්ක වසඟයට අරං එයාලාලාවා පින්ංකරවන්න.වාර්දිීම් මුදවන්න. කෙනෙක්ගේ ධර්මයට නොනැමුුණ හිත දුබල කරන්න. ඇඟ ඇතුළට සිංගා ඒකෙනාව සම්පූර් සිහිනැති කිරීමක් අදහස්කදන්නේ නෑ මම. ධර්මයෙන් ඇත්වෙමින් යන කෙනෙකුට කෙතරම් කීවත්. ධර්මයෙන් නිතර පිටයනවක් කුමර් කළ යුතුද උත්සාය අතාරින්න බෑ. කළගුණ සැලකී යුතුයි. කිනම් හෝ භාවනාවකින් කිනම් හෝ චිත්ත මට්ටමකින් ඒ අයට පහදාදී හැකිද. ඒ කෙසේද. කෙනෙක් වටේ සිටින අධර්මවාදීන්ගේ මුදවා. නිවනට හික්මවන්න පුළුවන් දහ අධාධ්‍යාත්මික මාවත කුමක්ද. ඒ සඳහා මා කළයුතු දේවර්මනවද. කෙනෙක්ට සිහින හරහා දේවල් දන්වන්න හරිකමයක් තිේද. අපේ තාත්ත හීනයක් දැකළ කෙනෙක් කියල සත්තුන්ට කෑමදානව අදටත්. එලෙස තව අයුගගේ හිතට කුසලේ පිහිටවන හීන සිටිවිලි ආසාවල් ඇතුළත් කළ හැකි සියලුක්‍රම පහදන්න. තවත් අය කුසලේ යෙදීමට මාළංග තිබිය යුතු ගුණ මොනවද. කිනම් වතාවත් කිරීමකින් කිනම් පිං කිරීමකි මේ දේවල් කළ හැකිද තෙරුවන් සානය කියලා. සත්පුරුස පිංවර්නේ කෙනෙක්ට පුළුවන් අනිත් අයගේ සිත් කියවන්න. පංචා අභිඥාවල සිත්කේවන්න පුළුවන් අභිඥාාවපතවා ගත්තහම. එතකොට ඒ අයි හිතන විදිී කල්පනාකරන විදිය. ඒ ඇගේ මනෝවිඤ්ඥානයේ හැසරෙනආකාරය ඒ අයගේ ස්වභාවේ ඔක්කෝම යහඇත්තන්ට තේරුම් ගන්න පුළුවන්කම ැබෙනවා. ඒ අනාගතය කරන්න හදනදේ. කොහොමුණත්තිතින් ඔය බැඳීම මවුදු සීයක වගේ උපරිම පරමාවස තියෙන මනුල්ස ජීවිතය සුළුකාලයක්න තියාගන්න තියෙන්නේ. නමුත් ඔය ඇත්තු අභිඥා උපදවාගෙනන්න එක මුළු සසරටම ප්‍රයෝජනවත් වෙනවා. මුළු සසර ගමනට මේක ප්‍රයෝජනවත් වෙනවා. පින්වත්න. අභිඥා බලයෙන් පුළුවන් තවත් කෙනෙක්ගේ චිත්ත සන්තතියේ දිහාබාල ඔහු කරන්න හදන්දේහෙම දැනගෙන ඔහුට අවස්ථාව උදාාවෙනකං වෙලාවෙනකම් බලං ඉඳලක්ඒ අවස්සදී පෙන්නල කියන්න පුළුවන්. උතුමන් වහන්සේලා කරනවාගේ. එරොට කෙනෙක්ක වාදීම් මුදවන්න නම් ඒකෙනගේ උපාදාන දුරුවල වෙන්න වෙනවා. දැන් තදිින් අල්ලගෙන් තියෙන උපාදානන් දුරුවල කරන්න නම් බැහැ අභිඥා බලයම් බාහිෙර බලවේගේකින්. ඒක කල්්‍යයානමිත්ත ඇසුරින් කරුණු කියලදීල කියවදීල පරතෝගෝසයේ ඇතිකරලා, ඒ ඇහුංකන්දීම පුළුදු කරලා පුළුවන්කම ලැබෙනවයිකද කල්්‍යානමිත්ත සේව නේ දෙන්න වෙනවා. ඔය ඇත්තු කුසල්ලකුසල් පෙන්න ලදීලා යහපත යහපත පෙන්න ලදීල අනාගතී වෙන්න පුළුවන් නරක නපුල පෙන්න ලදීලා ඒ ඇව හරි මාර්ගීයට ගන්න උත්සහවන්තව කටයුතු කරන්නට ඕනේ. එතනදී ඇධර්මයෙන් පිට කෙනෙක් යනවා නම් ඒකනාට ඊ පසුපස්සේ තියෙනවා මිත්‍යහදුෂ්ි වැදි අදහස්කොඩා හොල බලන්න ඔහගේ දැන්ට තියෙන වැෑදි දුෂ්ටිමොනොවද කියලා. ඒ වැදි දුෂ්ටි ත්කරවන්න පුළුවන් මඟ පෙන්නීම කරන්න. අනිවාරයම ඔබට උදව්පකාර කරපු ෑයට ඔබ කළගුණ සලකන්න ඕන. දැන්කෙනෙක් ඉන්නවනන් නොමගයාමින් ඔහු ඇසුරුකරනවනන් අධර්මවාදීන්. ඒ අධර්මවාදී නිසා ඔහු නොමග යනවන ඔහුගේ දෙලුවේ යාපතූ දෙෙසා ධර්මවාදී ඔබ හරිමාර්ග පෙන්න්නන්න. ඒකට කළයුතු දේවල් අතට පලවැන්දේ තමයි ඔබේ ඉවසීම. ඒවගේම ඔහුගේ කෙලෙස් දුරුවලි වෙනකම් බලාගෙන ඉඳල අවස්ථාව ආවට පස්සේ ඒ සඳහා අවස්්‍ය කියාමාර් දරගෙන කවුුණු පෙන්වාදීම. කවනාවේ මෛතයෙන්ටයුතු කිරීම ඔහු දයමක් පිළිගන්න කැමතිකමේ මොකක්ද කියර තීරුම් අරගෙන ඒ අනුවයේදේ පෙන්නලදීම. ඒවාගේම ඒකෙනාගේ යහපත උදෙසා ඉන්න වටිනාම කෙනෙක් ඔබ කියලා ඔබ ගැන විශ්වාසය ගොඩ නංවා ගැනීම. දැන්ට විශ්වාසයේ තියෙන්නේ බාහිර තැන්වලනම් පිළිගන්න ඒවා නම් ඊට වඩා විශ්වාසයක් ඔබ කෙරේ ඇතිවන ආකාරයට කටයුතු කරගන්න. ඒවගේ හිත කුසලයට පිහිටුවා ගන්න කදයුතු හොඳමදීවර් තමයි ඔබේ කල්යාානිමිත්ත සේවනයෙන් ඔහුගේ සිතු හෝ ඇගේ සිතුම් පැතුම් වෙනස් වන ආකාරයට ඔවුන්ට නිවැදී මෙ මඟපේන ආකාරයට හරිදේ පේන විදියට කවුණුකාන්නලා පෙන්නලාදින එක. හොඳමදී ඔය ඇත්තුෝ ප්‍රඥාව වැදනා ආකාරයට ධර්මේ දැන ඉගෙනගන්න, ඒ ඇසුර ලබා දෙන්න ඒ ඇසුර ලබාදමින්. ඔබැස් ඔබ බලාපොරොත්තුවන ඒකෙනගේ චිත්ත සන්තතිය උපාධානයන්ගේ මුදවාගෙන නිවැජ මාර්ගයට ගන්න කටයුතු කරන්න කල්්‍යයානිමිත සේවනේ ලබා දෙන්න බොහෝමි වසීමෙන්, අවස්ථාව එන කොට කවුණු පෙන්නලදේලා කටයුතු කරන්න. ඊළඟටේ ආලතිීන ප්‍රස්්නේ තමයි අවසරය පින්ව ස්වාමින් වහන්සේ අහේතුක හෝ දිහේතුකවන්නේ කුසලයක්ද. නැත්නම් පිනක්ද. ධර්මදානයේ ආනිසංස මොනවද. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්කාවස ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ වීවා කංචුක පූජාවකදී කාන්තාවන්ට චෛත්‍ය උඩට නගින්න තහනම්. ඒයට හේතුව කුමක්ද එසේ කිරීමතුළින් කාන්තාවන්ට අසාධානයක් සිදු නොවීද. සත්පුරුස පංවර්ත්න. අහේතුක දිහේතුක වෙන්නේ කුසලයාද නැත්නම් පිනද්ද කියලා ඇහුවොත්. අභිධර්මාණ කූලවනා කුසල්කන එක යට තමයි අපිට දසපුුණ්‍යයක්්‍රාදී නම්වලින් හඳුන්වන හැමදීම අයිති වෙන්නේ. එතකොට අභිධර්මාන කූලව ගත්ත හම පින්වුවත්නය අහේතුක වෙන්නේ, ලෝබදේශ මෝහ අලෝබදෝ සමහුව කියන හේතු යෙදෙන්න්නේ නැතිසිද. එතකොට අහේතුක පතිසන්ධයක් කියන්නේ අකුසල විපාකවලින් ලැබෙන සතරාපා උපපත්්‍යයක් හරි කුසල විපාකවලින් අන්ද ගොළු බිහිරි මන්ද බුද්ධිකාදී විදිහයට උපත්ති කරමජ දෝස ඇව උපත්්‍යය ලැබීම කියන ඔන්න ඔය අවස්ථා දෙකින් එකක්. හේතු දුගත්න සතරාපා හේතුක සුගති නම් මනුස්ස විනි පාතික තැන්වල අද ගොලි බිහිඳ මන්දබුද්ධිකාදී අය. දිහේතුක කියල කියන්නේ දිහේතුකාය හම්බවෙන්නේ අපිට මනුස්ස දිව ආදී තැන්වල විතරයි. ඒ තමයි අලෝභය අදෝසය කියන හේතු දෙක. අලෝබ අදෝස හේතු දෙකින් උපපත්තිය ලබන කට්ටිය දිහේතුක වෙනවා. ඉතින්දී දන්දීම් සේරරැකීම් භාවනාදී ඕනෑම ආකාරයක පොුණ්‍ය කරමයක් ඒකට. බලපානවා මෙතනදී සූත දීශස්්නාාවල්ද අපිට පුුණ්්‍ය කියන වචනයෙන් වෙනමත්, ඒවාගේ කුසල් කියන වචනයෙන් වෙනමත් කවුණු තේරුන් ගන්න වෙනවා. ඒකට හේතුව තමයි ඒ තියෙන කවුුණු යාආකාරයම දැනගන්න එක. භාගිවතුන් වහන්සේ දේශනා කලතියන ආකාරයටම ඒ කවුණු තීරුම් ගන්න එක ප්‍රතිපදා හතරත් තියෙනවා ප්‍රතිපදා හතරින් කොයිපතිපදාවෙන් හරි මඟපල් ලබා සසරින් ගොඩිවෙන්න ඕන නමුත් ඒ සඳහාකල් යනකොට ඔය ඇත්තන්ගේ පයෝජනය සඳහාපුුණ්‍ය කරම සිදුකරගෙන ඔබ ඔබ ආරක්ෂා කරගෙන ඉන්නත් ඕන. පින්වවෙත්නී මෙතින්දිම ඔය ඇත්තුව අහල තියෙනවා කංචුක පූජාවකදී. කාන්තාවන්ට චෛත්‍ය උඩට නගන්න තහනම්. ඒයට හීුතුව මොකක්ද. එසේ කිරීම තුළින් කාන්තාවන්ට අසාධානයක් සිදු නොවේද කියලා. පිංවත්න කාන්තාවන්ත වැසිකලිකැසිකිලි මුත්‍රාදී අවසථස ඔවුන්ට මා සුද් දෙෙසා අනකුත් සිදුවනයේ බොහෝ කවුණුකානාහින්ද බොහෝවිට අඳින්න වෙන්නේ කල්සං වගේ අඳුන්වලට වඩා. අනික ශරීරී හැඩපේන ආකාරයට ඇඳගෙනෙ හිල් සිල්ලොතු ැස ැ ල්. ඇතුන්ගේ සිත් දූසනය කරලා රාගාධය මතුවන හැසරීමක් නැතුවුන්ට සංවන ඇඳමක් අඳින්නවන හින්දත්. ඒ අඳින්නවන ගෞම්සාහ එවැනි ඇඳුවම් ඇඳගෙන ගිහිල්ලා. අරගේ තැනකට නැග්ගට පස්සේ. ඒ හුළඟසාහ විධ දේවා හින්ද ඇඳුම් එහෙටමහට වෙසේලා ගිහිල්ලා නොප නොපෙන යුතු තැන් පෙනන්නසාහ විධ අසෝබන තත්වයන් හින්ද. කාන්තාවන් ඒවගේ තැන්වලට නොෑම තමයි වඩා සුදුසු. මොකද කංචුක පූජාවකද ස්වාමින්න් වහන්සේලාත්යක එකටයුතු කරන්න සිද්ධ වෙනවා. ස්වාමින්න් වහන්සල ඉතින්ද උදෝකනවා ඒ සඳහා පිරිිමි කට්ටියේ පීවිලායෑම තමයි වඩාත්න සුදුසු. අනික දවරහමත් ගොඩාක් චෛතරාජාණන් වහන්සේළඟ ඇසුරි ඉන්නෙහින්ද. දීවරු සම්බන්ධය අම්යම් කිලියාදී කවුණු පිළිබඳ කවුණු තියෙනෙහින්ද තුනුරුවන්ට එහෙම එකක් නෑ තුනුරුවන්ට කිලි දෙයක් නෑ. නමුත් මා සුද්්‍යයාදී දිනවලට පත්වෙලා ඉන්න අවස්ථාවන් එහෙමතියේ දී වහන්න පුළුවන් ඒවන මේ ඒ කතා කණ පුළුවන් ඒවනෙමේ ඒවගේ බොහෝ කවුණු තියෙනෙහින්ද. ඇවිය හැකි බොහෝ අපහසුතාවයක් මඟ හරවාගන්න ඒවගේ තැන්වලදී කාන්තාවන්ට අවස්ථාව නැතිවුණත් මෙිහිණින් වහන්සේලා වැඩයින්න ස්ථා. කාන්තාවන්ට අවස්ථාවතියවා පිරිමියයට නැති වුණාට. මනිින් වහන්සේලා වැරයි නිස්ථානවලද කාන්තාවන්ට පුොළුවන් ඒ කටයුත්ත සිද්ධ කරන්න මෙතන කාන්තාවන්ට අසාධානයක් කිරීමන මේ විසම අරමුණ වලින් පරිසං වෙන්න ඕනේ හතර ගොල්ලොම. මිසම අරමුණු කියන්නේ ඒ කියන කාන්තාවක් වවා පිරිිමියෙක් වේවා චෛත්‍ය කියලා නැහැ. විහර විහාරය බෝධීන් වහන්සේ කියලා නැහැ. කෙලෙස් ඇවිස්සන ආකාරයට යම්කිසි දර්සන මාත්‍රයක් ඇතුව වුණාත් අන්‍ය. ගේ හිද්දූ සනේවෙන්න පුළුවන් එන්සා එවැනි උතුම් පින් බිමක පින්මන්තව කටයුතු කරන අයගේ කුසාසිත් ගොඩ ඇතියෙද්ද ඒක කඩායබෙන් ලදාලා අකුසල් අවස්සනවාට වඩා හොඳ මදී තමයි තැනට ගැලපෙන විදිට කටයුතු කිරීම. සත්පුරුස පිින්ුවත්නී ඊළඟ ටහලතියෙන ප්‍රස්්නේ ස්මින් වහන්සේ, සසර වෛරක්කාරයෝ අඳුනගන්නේ කොහොමද, ප්‍රස්්නේ ිකක් දිගහින්ද මම පස්නේ කියවීම කියන අතරීම පිළතුූ ලබා දෙන්නා. සසර වෛරක්කාරයෝ අඳුනගන්නේ කොහොමද. පිංුවත්නේ ඔබට නිතරම හිදිහර කරදර පීදා ඇති වෙනකොට. ඔබට නිතරම නින්දා අපහාස කර අද්දි. ඔබට කායික මාංසක පිහිදා කරන කොට. දේවදත්ත තෙරුන්වහන්සේ භාගවතුන් වහන්සේට කරපු දේවල් වගේ දේවල් ඔබට මහුණ දෙන්න වෙන කොට අන්න අදනගන්න සසර වෛරක්කාරයියෝ. දේවදත්ත කුමරු සිද්ධාත්ත කුමාරයාගේ ඒ ගිහි කල අවස්ථාවලි ඉදම්ම ගැටීමම් නිර්මාණය වුනාා. පැවිදුනාට පස්සෙතඒ ගට්ටනවලු උපරිම ගට්ටන විදිහයට සංගබේදී වගේීම ලේසලිවීම දක්කාවාර්ධනය වුනාා. ඉතින් සසර වෛරක්කාරයෝ ඔන්න ඔයවගේ තමයි මොනගැෙෙන්න්න. මගේ ගෑන් ලමේගැන ඔබේ ගෑන්ලමය කොච්චර පින්කලාාත්. කොච්චර සිල්ගත්තාත් ඔබ නිකං ඉන්දිියත් රණඩු වෙනවා. නොකළ වැදිවලට බනිනවා හිතින් මවාගෙන බනිනවා. මට නිදහස්සේ ඉන්න දින්නෙත් නේ මම වැෑදිකන කෙනෙක් නෙවී ඇය තරම් අටසය රැක්කේ නැති වනාට. පින්කංකරනවා මට පුළුවන් හැම වෙලීම. පවුලේ ප්‍රස්්නයක් යාළුවෙක්ගේ පස්්නයක් වනත් ඒකට පලි මම, මට යාලුවෝ එක කතා කරන්න බෑ මට වැදිකරන යාලුවෝ නෑ. මම එයා එක්ක කතා කලත් වැරදිී නොකලත් වැරදි මට ඉගෙනගන්න මනස නිදහස්සේ නෑ. උසස් පෙල දවසේපවා ඇයි වැදියට හිතල හීතුවක් නැතුූ රන්ඩුවනා. මම ගොඩක් ඉවසනවා. ඇයි හිටුපු ගමම් පනදින්න වගේ ආයේ මාව මරන්න හදනවා. මට තිත් අයි. මම රණ්ඩු වනාට ගණංගත්තේ නෑ ඉතිං. දවසක් මාව දාලයනවා කියලා, පැණ්ඩෝල්බීල උජාරුවට කියනවා උඹනිසා මම මැරෙනවා කියලා. වැඳලවැන්ල වමන කරන්න කිව්වා. නිතර ඇයි සියදිවි නසාගැනීමට හදනවා අත්හරින්නත් බෑ. අල්ලං ඉන්නත් බෑ. එක්කෝ එයා මම නිසා කියල පිංකර්ණයක නවත්තනවා, මේ පෝුවයට කලින් හණ්ඩුවෙලා පෝවිට සිලිගන්න ඉදයා. උඹනිසා ගන්නය කියල ගත්තී නැහැ. අත්හරීන්න බෑ එයා කීවූත් කීව මැරෙනවා තමයි. මේ මම මොකක්ද කරන්නේ තෙරුවන්සානය කල්්‍යානිමිත්‍යන් වහන්ස කියලා. සත්පුරුස්ස පිින්වත්න මේ ලෝක මෙහෙමද අත්තේ නවානේ ඇත්තම කියන්නකෝ. බහතරයක් පිරිි ඔය ලෝකෙට නොකවට හරරිට බය තමන්ගේ පෙම්වතියට හෝ සමන්ගේ බිරිඳට. හුඟක් කලාවට පවුල් ජීවිතයන්න ඒ බයමත තමයි හුඟක් කලාට පවත්තගෙන යන්න මොක පොඩ්ඩක් ඇත්තම් මං ඔබෝ දික්කසාද කරනව නැත්තන් තරහාවෙෙනවන ඇත්තම් මයනවා ඔහොන් ප්‍රකාශ තියෙනවාන. ඉතින් හොඳමදී තමයි ඔය ඇත්තු. පිින්වත්න මේ වෙලායි බොහෝමි ඉවසීමෙන් කටයුතු කරණය එක දැන් අපිත් දන්න ගොඩක් පිරිමි ලෝකයට සිංහෝ වගේ හිතියට නෝනත්නා හුඟාක් බයයි. එතකොට ඒ වීරකන් තමන්ගේ මනුස්්‍යයට තමන්ගේ පින්වතාට විතරයි නිතින් අර භාරිියාවට කරන්නත් පුලුවන්කමතියෙන්නේ අනනිත් යට කරන්න බැහැනි වඩාම සුදු සුදී තමයි කල්්‍යාන මිතුරියක් කරගන්න මහන්සිගන්න එක ඔබේ ඉවසීම ඔබේ. අරුණාව ඔබේ දයාව ඔබේ සියලම කුසල විත්නිසිත් ඔබට කුසල විපාක ලබාදීවි. සංසාර ගමනයේදී අපිට එකේක චරිත මොන ගැහෙනවා. සහර චරිත හරියට වේදනාකාරී, සමහර චරිත හරිරියට පීඩාකාදී. හැබැයිතින් ඒ පීඩාකාරී වේදනාකාදේ චරිතවලී මිදල ඉන්න පුළුවන්නම් පුදුම සුවයක්තියනෙ පුදුම සැනසිල් ලක්තියෙන්නේ. නොමුත් සමහර සසර බැඳීන් තියෙනවා? ඒ විදිහයට මිදන්න බැරි විදිහේ බැඳීන් සහර බැඳීම් රාගාදියහෙම මිශ්‍රවුණාට පස්සේ දේශයෙන් කැඩෙන්න කඩන්න බැරිවිදිහට තදබල විදිහටම තියෙනවා. පෙර සංසාරය ස්භාාවයක්න් එක්ක. ඉතිං එක කෙනා එකඒකාආකාරයට අපේ ජීවිතවලට මුණ ගැහෙනවා. නමුත් කවුරු කොහොම මොුණ ගැවුණත්. ඔබේ කරම ඔබට ඒනිසා ඔබේ අධ්‍යාපනයේ ඔබයි සාර්ථ කරගන්න ඕන ඒක කඩයයක්පාලුනොත් වෙන කවරුත් ඒ වෙනුවෙන්. න හැ එනිසා ඔබේ සාර්ථකත්ය ඔබ හදාගන්න ඕන. ඔබ කළගන්න කායකරම ඔබ කරගන්න වචීකරම ඔබ කරගන්න මනුවකරම, ඔබේ දෙලොුව යහපත පිස වගේම අයාපත පිණිස බලපානවා. එනිසා හොඳමදේ තමයි ඔවැනි අවස්ථාවලදී ඕක පින්කමකට හරවගන්න. ඉවසීම හොඳටැම් පුරුදු කරන්න. ඒ බාහිර දේවල් කරනකොට ඔබ කීන්ති ගිහිල්ල වගේ පිඩාට පත්වෙලා වගේ කටයුතු කරන්නවසන හැ. සිනාමුසමහුණින් කටයුතු කරන්න. එතකොට ඔවුන්ටත් ඒක ඒ තැනැත්තාට හ ඒ තැනැඇත්තියටත් ඒක දැන ඒවි දැන් ගණන්ගන්නෑ මේම හැසුරුණට දැම් එච්චර ගණන්ගන්නහැ. ඒක පිළිගන්නහ ඇයිව කිසි වෙනසක් නැතුව කවුණාවත් වැඩි ආදරයත් වැඩි ලෙං අතුකමාත් වැඩි හැමදේම හෝල්ල අත්බාලනවා නමුත් මේ විදියට වෙනස්කා කරමින් හණ්ඩු කලාට ඒක ඉතරන් හිතන්න ඇතු හිසිනාමුසුමහුණින් ඉන්නවා කියලා. දැන්නකොට ඒ හැසරෙන විදිේ යම්කාලක වෙන. කරගන්න බලාවිී ඉතිං ඔබ ඔබ ඉස්සරහාටයනෑ හැම පස්නයක්ම ඔබට පින්කමක් කරගන්න පුළුවන් විදියට මානසික පරිවර්තනයක් ඇති කරගන්න මාංසික පරිවාර්තනයක් ඇති කරගෙන ඔබ ඔබ ශක්තිමත් කරගන්නේ සංසාරී අපි පැතුවත්න පැතුවත් අපි අකමැති චරිත වගේම කැමති චරිතත්මුණ ගැහැනව සහර අකමැති චරිත අපට කැමති චරිත කරගන්න පුළුවන් සහර කැමති චරිතා අපට අකමැති චරිත කරගන්න පුළුවන් ඒක අපි කරන කියන දවල් අනුව සමයිඒක වෙනස් කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. සමාර අයගේ ඉවසීම මහාදවුණු හදවත් නිවල දාලා සකස් කරලා ගන්නවා. ඉතින් ඔය ඇත්තගේ ඉවසීම සසරින් එගොඩ වෙන්නට පුළුවන් කුසල් වැත්් නිවසීමක් කරගන්න ඔය ඇය. හරිමාර්ගයට ආවත්නාවත්. ඇහගේ කේන්තිය යෑමසා රඩුසරුවා කිරීම නතර කරගත්තත් නොගත්තත් පුළුවන්න කරුණාවේ මෛතීයෙන් ඉවසීමේ යුක්තව දූරදර්ශීව කල්්‍යාන මිත්‍රත්වයෙන් ඔබට කටයුතු කරන්න ඔබ රැස්කරගන්න පින් ඔබටයි. බොහෝමි ඉවසීමෙන් දරදැසීව කටයුතු කරන්න හැබැයිතින් අපි දහස්කණන්සෙනක ඇසුරුකනවානේ. හගක් පරෝජවිතවලෝ ඉතින් ලෝකෙට නොපෙන්නුවට පිරිඳට බයහිතකත් හොඳයි. මොකද බිරිඳ අතේ තමයි අර බයකරගෙන ටිකක් ඉන්න හින්දෆවල් ජීවිතයේ හුඟක් දේවාල්ල්ස්වාමයා මත්‍රාවලට ඇබබෙ වෙන්න දෙන්න නඇත්තු අනියන්ම්බන්ධකං ගොඩනැගිර දෙෙන් නැතව දූ දරුවන්ට හානියක් වෙන දෙ නැතුව. මේ වගේ බොහෝ කරමනාකාරීත්ත ඇතියෙන්නේ. හබ ඉතින් පැවිදිි වෙලා හුද කලා වෙන්න පුළුව හන්නන් ගොඩක් හොඳ එහෙම කරන්න බෑනේ බැඩින් ගොට්න ගත්තා න . බැඳී ඉව දියෝබ බැඳීම් කුසලයක්කර ගන්නට උස්හවන්ත වෙන්න. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට අහලතියන පස් නැර කලින් එකට මේකත් කියන්න ඕන ඉතිකුමාරී කතාවත් මතකයට ගන්න කියලා ඕකෙ මනිප්ප ඇත තම ඉතිකුමාරයට උනේ ඉතිකුමාරී කතාවත් මතකයට ගන්න. සත්පුරුස පින්ංුවත්න ඉල්ලඟට හලතියන පස්්නේ තමයි අවසරය ස්වාමින් වහන්සේ ගෞතම මහා බෝධිසාත්‍යයන් සම්පූර්ණ පාරිමිතා කාලේවන. කල්ප අසංකෙ විස්සයි ලක්ෂේක කාලයේ තුළ. බුදුරජාණන් වහන්සේලා පන්ලස දොරුස්දහස් විසිහතක් දුටුබව සඳහන් වේ. එම කාලේ තුළ විස්්වී පහළ වූයේ බුදුරු පන්ලස්ස දොළස්දහස් විසිහතක් පමණද. එම කාලේ තුළ ගෞතම බෝධිසත්‍යයන් වහන්සේට මුණ නොගැසුනු. බුදුරජාණන් වහන්සේලා විශ්වයේ පහළවී තිබීද. කවුණාවෙන් පහදා දෙන්න තෙරුවන් සානය කියලා කවුුණාවන්ත ගුණබර සත්පුරුස්ස පින්වර්ත්නේ අපිතයන් ඉන්නේ මහා බද්‍ර කල්පේක මේ පුතුවයට බුදුරජාණන් වහන්සේලා දරන්න පුළුවන් උපරීම්පමානයේ පස් නමයි එතකොට මේ පුතිවියට භාගවතුන් වහන්සේලා දැරී හැකි උපරිම්පමානය පස් නමයි ඉට පස පුතිවී විනාශ වෙන්න ඕන මහාබද්‍රල්පේ අපි හතර වෙනි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නියෝජනයකදමින් ඉන්නේ. එතකොට සමහර කල්පවල බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වෙනවා. ඒ සාර මණ්ඩ කල්ප. වර කල්ප කිය හඳුන්වට කල්පයක්ත්තියනවා ඒක බදුරජාණන් වහසට තුන් නමක් පහළ වෙනවා. මණ්ඩ කියන කල්පෙරි පහළ වෙන්න බුදුරජාණන් වහසට දෙනමයි. එක බුදුරජාණන් වහන්සේ නමක් පමණක් පහළ වන කල්ප සාරකල්ප කියලා හඳුන් වනවා. එතකොට නියතිවන් ලබාගන්න කලින්, අපි භාගිවතුන් වහන්සේ බෝසත් අවදයේදී අනියතිවර්ණ පුරමි පන්ලාස දුරස්දහසක්. ට අධික බුදුරජාණන් වහන්සේලා අභියස පින්වුවති අනියති වර්න පුරමින් ඒ ගමම් මඟ ආවාවා පනිධානයක් මනු පනිධානයන් සම්පූර්ණ කරගෙන මේ ගමන් මඟ ආවා. ඒ ගමම්මගේ එනකොට. අර ලෝකයේ හිම බ්‍රහ්මයිීම් පවා තිකටික අඩි වෙලා නැව මේ චුත වෙන බ්‍රහ්මයින්ගේ ප්‍රමාණයට අවතිී ්‍රහමය පාල වෙන්නේ නැත්වීමම තියෙන කොට ඒ ඉතිරිවෙලා හිටිය බ්‍රහ්මයෝ අර මහබෝධි සත්්‍යවයන් වහන්සේ සුදුසු පුද්ගලයක් කියලා දැකලා ඇර මුහුදුබාත්වෙලා ඉන්න අවස්ථාවේදී අම්මා කඩපිටතියාගෙන පීනාන සකස්කරවල පිපීනන්න කටයුතු කරනකොට ඉතින්දි අම්මගෙන් ආසිදුවාදය ලැබෙන විදිට කටයුතු වෙලා එහෙමනේ ඒ වචනය ඇහිලා අපේ මහබෝධි සත්වයන් වහන්සේ බුද්ධත්වයට පැීමේ බුද්ධත්වය ලැබීමේ ගමම් මග ආරම්භ කලේ. පින්හත්න මෙනි මේ විදිහට විශ්වීය සක්ව ලෝක ධාතුව තුළ අනන්ත සක්වලවයි අනන්ත විශ්වීය කතාන්දරී අනන්ත සත්ව සම්මූහයා අතරේදී අප මහා බෝධිසත්වයන් වහන්සේට එතනම් බුදුරජාණන් වහන්සේලා මේ කල්ප විනාස ලෝක විනාසාදී අතරේදී මොන ගැසුනාට. මොන නොගැසන බදුරජාණන් වහන්සේලා ඊට කලින් ඕන තරම් වැඩ හිටියා. එතකොට මේ විශසය ලෝකධාතු කතාන්දරත් එක්ක ඒ තීරුන්ගන්න බම පුතුවියත් ඉන්න සත්ව ප්‍රමාණයක් මේ පීනස්ොබභාවයනුත් විතරක් ඒක තීරණය තිෙන්නේ පා මේසක්වල වගේ තියෙන චූලනී ලෝකධාතුව ්‍රිහසාහසයේ මහස්සේ ලෝකධාතුවන් අනුවම ඔය කානාවට අවධානය යොමු කරන්නට ඕනේ භාගවතුන් වහන්සේලා ලෝකී පහල වෙනකොට පින්ව අ. තිවන කාලය ොතරම් ුදුරජාණන් වහස ොන ගැවුන ඊටත් වඩා භාගවතුන් වහන්සේ අතීති ලෝකයේ පහළිවෙලා තියෙනවා. ඊළඟට අහලතියන පස්නයේ තමයි ලොකු සාමීන් වහන්සේ නියතිීවන ලැබූ බෝසතාණන් වහන්සේලා හැවුණුකොට අන්න අයට දීවබැහක්ම ලෝකවලින් විශේස කවුණු උදෙසා චුතවිය හැකිද. උදාහනයක් විදිහට. නියතිවන ලබානොගත් බෝසතුන් වහන්සේ නමකට. ධර්මයේ විනාස වෙනවා දැකලා. ධර්මය රකින හිතාගෙන එන සත්පුරු සයකුට ගුණධර්ම වැඩීමට කැමැති අයට. නියතිවන නොලැබූ බෝසතුන් වහන්සේ ලාස අන්න අය පැමිණෙනව නම්. එන්නේ මොන හේතුවකටද. මොනමන කවුණු නිසා මනුළොව හිත පිහිටවන්න හැකිද. ඒ අයි පහළ විද්දී පහළ වන තැන හිතලා එන්න පුළුවන්ද තෙරුවන් සානාය කියලා. සත්පුරුස්ස පිින්වර්ත්න නියතිවන ලැබූබෝසතාණන් වහන්සේලා ඇරුුණහම. අයට දිවභයක්ම ලෝකවලි විශේෂ කවුණුලෙසා චුතවිය හැකිද ඕ පුළුවන්. චන්ද විිය චිත්ත ඉමංසාකෙන සතරීද්‍යපාද වැඩූ උතුමාන්ට, කැමතිනං ආයුකලපයක් ඉන්නත් පුළුවන්, කැමතිනං ඒක අත්හර ඉන්නත් පුළුවන්. ඒ ඒ චන්ද විදිිය චිත්ත්‍රමාංසාකය සත්‍රී ඉදිපාද. පුරන්න පුළුවන් මනුස්ස දීවල් බහකම කියන තැන්වල. ඒ තැන්වලේ ඉන්න අයට ඒ තැන්වලින් චුතවෙලා ඒ කැමැති විදිහයට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ධර්මී විනාශවෙනවා දැකර ධර්මය රකින්න හිතාගෙන එවැනි සත්පුරුසයන්ගේ ආගමනයක් වුණත් වෙන්න පුළුවන්. අපේ නාගසේන. මහරාතන් වහන්සේට කරපු ආරාත්නාාවය ස්වභාවේ වගේ ඒ කවුුණු එහෙම තේරුම් ගන්නට ඕන. පින්වත්න නියතිවනල නොලැබූ බෝසතුන් වහන්සේලා සහ අන්න පැමිණිෙනවනක් එන්නේ මොන හේතුවලටද. විවිධ හේතුවලට පැමිණෙන්න්න පුළුවන්. විවිධ කානාතියෙන්න්න පුළුවන්. සාාසනයේ පැවැත්ම වවෙන් පැමණින්න පුළුවන් සාකච්ඡා කල එන්න පුළුවන්. ඒවාගේම ආරාධනාවලින් එන්න පුළුවන් කමතියෙනවා. ඒවාගේම මේ ශාසනයෙන් පිටත සංචන්ද විදි චිත්තවීමන් සවන් වැඩන අයින්නවනම්. ඒ ඇයට වනත්, යම්යම් ඔවුන්ගේ විසේ සරමුණු දෙසා. පැමිණෙන්න්න පුළුවන් කමතියනවා නැවත ලෝකේයට ඔවුන්ගේ ධ්‍යාන මාර්ග පෙන්නල දෙන වගේ කානාවලට වනත්. මොනමොන කවුණු හින් ද මල්ලොව හිත පිහිටවන්න හැකි කියලා ඇහුවල් පින්වත්න විවිධාකාර බ්‍රහ්ම ලෝකවල උපත්තිය ලබන්න වනත් ධ්‍යාන උපදවාගෙන ඉන්න අයට තමන්ට කැමතිභූමියක හිත පිහිටවාගෙන එහි එන්න පුළුවන් මඟපල් ලබන්නට ඒ වගේම ධර්මත්්‍රචාරයට තමන් බලාපොරොත්ව වන විශේෂ කරුණු ලෝකයේ වෙනුවෙන් සිදු කරන්න ඔය වගේ විවිධ අවස්ථා තියෙන්න්න පුළුවන්. හැබයි සතටර ඉද්‍යපාතාටිය වත්ල ඉන්න ඕනෑ. ඊළඟ ප්‍රශ්නේ තමයි තෙරුවන් සනෑ ස්වාමීන් වහන්සේ යක්ෂයන් අයත්වන්නේ ලෝකතිස්සකෙන් කුමකටද. යක්ෂයාන් ලෙස උපදින්නේ අකුසල් විපාකයක් නිසාද ඔවුන්ගේ ආයු කාලය නිශ්චිතද කවනාවෙන් කියා දෙන්න කියලා සත්පුරුස පිංවර්ත්නී ජනවසභ කියාන්නේත් යක්ෂයක්. හැබැ සූවහන් වෙලා හිටි අපි බිම්ි සාරමහරච්චුරූ ඒ. නරකතය සම් පේත අසුර කියන සතරාපායට නෙමෙයි මේ කට්ටිය අයිතිවෙන්නේ. ඒ අඇය අයිතිවෙෙන චාතුරු මහාරාජික දීවලෝකයේ වෛශ්‍රමණ දෙවන් යටති ඉන්න පිරිසට. වයිස්ස වන දෙවරු තමා යක්සයින්ට අධපති දෙවියෝ. එතො යක්ක්ෂයන් අයිතිවෙන්නේි භූමි තිස්සකෙන් චාතුරු මහරාජික භූමියට එකෙ පහලයි සුගත සත්ව කොට්ටාසයක්. යස්සයන් අතර ජනවසභ කියන යක්ෂ සේනාධිපත්තුමා සූහන් වෙලා ඉන්නේ. සාතාගර හේමෝතකින් යක්ෂෝ දෙන්න දම්සැ පැවතුන් සූත්‍ර දේශනාව දේශනා කරපු දවස රාත්තිය තමයි දෙන්න නම සෝහන් වුණේ. යක් සේෙන් අතර සෝහා මාර්ගයට පත්තෙන් පුළුවන් අඉන්න අයිතරි මඟපල්ලාබී වුණනත් බේහි අතරින් බිහිවෙන්න පුුව. කට යක්ක්ෂේ වෙල උපාතය ලබනකොට දේසාදී කවනුත් බලපානවා හැබැයි දේශේ විපාකේත වඩා චාතුරු මහාරාජිකයේ වගේ සුගතියක උපදිීන කුසලේ විපාකයහින්ද, නොමත් ඒ ආසන්දයේ දේසාදී කවනොත්තෙක්ක දුරුුවල වෙලා යම්යම් විපාක සභාවයක් එතැන් සැක්‍රස්න ඒක චිත්තවීතිත්ක විස්තර කළ දෙන්න ඕනි. ඒ යක්ක්ෂයින්ගේ ආයුකාලේ නිශ්චිතතකේ ලැහවුවත් නිශ්චිත වෙන්නේ නැහැ චාතුරු මහාරාජික දීවලෝකෙ ආයුකාලයක් තියෙනවා එක්දිනක් මනුස්සවෞරුදු පණහක් ඔය විදිහට ආයුකාලය හැදෙනවා. එවනාට අතනදී එක්කෙක් අයගේ කර්මාණ රූප ව වෙනවා ආයුකාලය එක සත්වයන්ගේ කර්මාරූපි වෙන උපරෙන් පරමාාවස අරවගේ චාතුරු මහාරාජික දීවලෝකයට අයිති වන ආයුකාලය වෙනවා එවනාට එක් එෙක් සත්වයන්ගේ. හැටියටෙහි ආයුකාලි වෙනස්සන්න පුළුවන්. ඒළඟට හලතියෙන ප්‍රස්්නේ අවසරයි අපේ ස්වාමීින් වහන්සේ පළමුුව වැඳ නමස්කාර කරමි ස්වාමීින් වහන්ස උපාසකයා යනු කවුරුද පැහැදලික දෙන සේක්වා තෙරුවන් සණය කියලා පිින්වවෙත්නී උපාසකයා කෙර කියයන සිව්ුවනක් පිරිසේ ඉන්න ගිහි පාර්සවේ නියෝජනයකරන පිරිමිියයට. අර උපපාති බෞද්ධ ලේබල්කාරයෝ නෙමී. බෞද්ධ හොර නම අරගෙන ඉන්න මනේමං උපතීම බෞද්ධෝ කියලා බොරුවට පුරාජීරු කියවන කිසිදු උපාසයකමක් නැති, මිත්‍යාදුෘෂ්ටිවලීින් පිරුණු මිත්‍යා මතවලීින් පිරුණු ඒවගේ අයට නෙමි. සැබෑ උපාසකයා කියල කියන්න පින්ුවර්ටනි යතෝකෝ මහානාම බුද්දන්සා නංගතූ හෝතියි, දම්මන්සා නංගතූ හෝතය, සංගංසා නංගතූ හෝතියි, එත්තාවතාකූ මහානාම් උපාසකව හෝතියි. බදුරජාණන් වහන්ස දේශනා කළ උපාසක පින්වතා කියන්නේ බුදුසාන යන කෙනට දහම්සාන සංගුන්සාන යන කෙනාට. එපමනකින්ම ඔහු උපාසකයෙක් වෙනවා. උපාසක කියන වචනය තේරුම පින්වත්නේ බුද්ධම්ම සංග කියන තුනුරුවන්ළඟට ඇවිල්ලා තුනරුවන් ඇසූර්ු සුර කරමින් කටයුතු කරනට නැත්තං උපත්ති බෞද්ධ ලේබල් කාරයින්ට නෙමේ උපැන්න නම් මෑතකන දියවෙන්න ගත් ඒකට බෞද්ධ කියන නම දැම්මට තුනුරුවන් ඇුන් සුරකරණ කෙනක් නෙම. න ඒකෙන අයිතිවෙන්නේ නැහැ උපාසය ගනයට. එතවර උපාසකයෙක් වෙන්න නම්. ඇතියෙන් ඕන ගුණ ධරම වගේත් තියෙනවා උපාසක චන්්ඩාලයක් වෙන්නත් තියෙන් ඕන කවුණු වගේත් තියෙනවා. බොහෝ දෙනා උපාසක චණ්ඩාලිියූ සද්ධාවනය පලවැනිකවන දුසීලයිබ. දෙවැනි කවුන. අහන දකින දේවාලල හොඳ නාරක දෙකින් සුභාසුභ වෙනවා කියට විශ්වාස කර නොයි තුන්වැනි කවුන. හතර වැනිියක කෝතුහල මංගල කියන අහන දකින දේවල්වලින් සුභාසුභ වෙන බව සරකලාා කළමය පිගන්න දෙ නැහැ. මේ හතර වැනිියක පස්සනියක බුදු සසුනයෙන් පිටට. ම්ිස දෙන්න පුළුවන් සුදුස්සෙක් හයෙනවා දක්සි නාර්හයන් හයෙනවා මෙනම අංග පහින්යුත්ත කෙනා උපාසක චණ්ඩාලියෝ වෙනවා. උපාසක රත්නයන්තියනවා. උපාසක රත්නයං වලත් ඕක මන පැඇත තමයි පිංවටනිි උපාසක පත්මයක් උපාසක පුණ්ඩදීකයක් උපාසක රත්නයක් වෙන්නේ කෙනෙක් සද්ධාවති යනවා නම් සිල්හකින කෙනෙක් නම් අහන දකින දේවල හොඳ නරකින් සුභාසභ සිද්ධ වෙනව කියල පිළි ගන්න ඇත්නම්. ඒවාගේම කරමය සැලකවවා මංග . ගන්න තුෝ කරමි විශ්වාසකරනව නම්. බුදුසසනය පිටත පිණට දීමට සුදුස්සං හොය අන්න ඇත්නම්. අන්න ඒ කට්තියේ උපාසක රත්නයන් වෙනවා. අන්න උපාසක පින්වතුන් වන කණ්ඩායම. පින්වන උපාසකය හෝ උපාසිකාවක් කියන්නේ සිවවනක්. පිරිසේ ඉන්න නිත්‍ය සාමාජිකෝ දෙගොල්ලක් හබැයි ඒ දෙගොල්ල බවට පත් එන්න හැකිියාවක් නැහැ. මිත්‍යයා මතවලිම්පිල්ල ඉන්න අයට තුනුරුවන්සානගිය ඇත්තෝ. පංචසීලයේ රකිමීෙන් සිල්වාජීවිත ගිවන ඇත්තෝ උපාහසක පුුණ්‍යවාන්ත පුුණ්්‍යවන්තයම් බවට පත්වෙනවා. ඔබ උපාසකයිම් බවට පත්ත සසලින් ඉගොඩ වන්න අධිස්ථාන සීදීව කටයතු කරගන්න. සත්පුල්ස පිින්වර්ත්ී ඊළඟට හලතියන පස්්නේ ස්වාමින් වහස සමාවෙන්න. මම කුඩා කල පිනපව ගැන අවබෝධයක් නැතුව කරපු දේවල් මට මතක් වෙනවා. මම හි නොහිතා අමත එක් කළත් පිනක් කොච්චර හොඳට කලාාත් මතක් වෙන්නේ අතපව උන දෙයක් වෙච්චා අඩුවක්. ස්ුවංගලි මහසෑයට මම අටපිරිකර පූජා කරලා සුවඳත් පූජා කලා නමුත් එතන පූජාවක් කලාත්. චහිත්‍ය පාමුල වැසී දවසක තෙතපිටින් පෑගුණා අටපිරිකට උඩින්තියද්දී. මට මතක්වෙන්නේ ඒකමයි. වැදි දෙයක් ඇහුුණත් ඒක මට විකෘතිී වෙලා හිතෙනවා. මුුදුරජාණන් වහන්සේට කෙතරම් ගහෞුරව කළත් උන්වහන්සේ ගැනත් වැදි දේවල් එනවා. ඉතාම පොඩිකාලේ ඉඳම් මට යසෝදදාා දේවිය මහාමායා දේවිය භාගිවතුන් වහන්සේ වැනි මහඋත්තුමන් ගැනමයි එහෙම හිතෙන්නේ. මම හිතන්නේ නෑ හිතට එනවා ම ගොඩක් ගරු. නමුත් මට පව්පිරෙන බව දැන දැන මට සිහි වෙනවා. වෙන අයට නැහැ මම ඒකට මොකක්ද මොකක් කරන්නද අනුකම්පා කරන්න ස්වාමින්හස තෙරුවන් සානය කියලා. කවුණාවන්තේ ගුණබර සත්පුරුස පිංුවත්නී. මෙතනද ඔය ඇත්තු කර්ම විපාකී හැදන විදිය තීරුම් ගන්න. ඔබට ඇතිවන චිත්තවීතිවල ජවන්සිත්වලට අනාගත විපාක ඇති වෙනවා. එනිසා අතීතියට ගියදී නැවත මතකයට ගන්න එපා කරම අලුත්වන හින්දා. අතීත කාරණ අතීතරමුණු මතකීතරගෙන ධම්මාරම්මණත් එක්ක ඔය ඇත්තන්ගේ මනා එතන කියාවදිය සිද්ධ වෙනකොට ඇයි අහපෝ අනාගතයට සංස්කාරහදා ගන්නේ. පිින්වත්නයක ඉතිහාසයට එක තුවෙලා. එනිසා අතීතියට ගියකට යම්කරම රැසුනාන අනාගතයේදී ඒවා තමන් ඉස්සරහා දරුණු විපාක ලබාදෙන් නැතිවිදිහට වාර්තමාන හිත කුසලයෙන් සත්‍ය මත් කරගන්න. බුද්ධානස්මතිය වඩන්න මෛත්‍ය අසුභ මානාදය වඩන්න. එතකොඩ හිත කුසලින් සැකස්වෙන කොට ඔය තත්ත්ය මග හැල්ලයාවි. කරම කරම්පලි විපාකදන විදිී ගැන තියෙන චරිතකතාසා දේසනා හොට සවනය කරන්න. ඔයත්තුෝ නිතරම් භාගිවතුන් වහන්සේගේ ගුණ ඇසිහිකරමින් බුද්ධානස්මතිය වඩන්න. නිත නිතරම ඔය ඇත්තූ දම්මානුස්සේ සංගානුස්තති වගේ ඒ උතුම් භාවනාධර්මයන් වඩන්න. යසෝදදා දේවී මහමායා දීවී භාගිවතුන් වහන්සේ වගේ උතුමං කියයන්නේ මහාපබල මහාගුණස් කන්ද ගෝඩවල්. බුදුරජාණන් වහන්සේ ගැන පැහැතුනු සිත ඇතිකර ගන්න. අතීතියට ගියදී අතීතියට යවන්න. එහෙම හොගක් අයට වෙනවස්ථා තියෙනවා. ඒකට හේතුව යම්යන් කෙලෙස් බරවෙනකොට. ඒ කෙලෙස් දුරුවල වෙනවා සතරාරාසක භාවනාකරද්දි. සතරාරාස්සක භාවනාකිව බුද්ධානුන්සති මෛත්‍යය අසුභ මරණකින් ඔය හතරට ඔය හතර පුරුතු පුහුණ කරන්න එතකොට හිත තුළ තිකෙන් ටික කුස ලේ වැඩේවි කුසලයෙන් සක්ති මත්යනකොට ඔය තත්ත්ේ දුර්වලි වෙලා යාවි, ඔබ ගොඩාහ සතති මත්්‍ය ඉදිරියට ඒවි ඔය තත්වේ නැවත් නැවත මතකේට ගන්න ඇතුව හිතම් බැර කරළ දාන්න කටයුතු කරන්න. සත්පුරුස පින්වත්න. ඊළඟට හලතියන ප්‍රස්්නය. තෙරුවන්සානය ස්වාමින් වහන්ස. අවිද්‍යාවනිසා කුසල සංස්කා රැස්සීමේදී. දිවි්‍යාදී බවපතා සත්වයා අවිද්‍යාවයෙන් කුසාරැස්කන ආකාරය වැටහේ. නමුත් උදාහනයක් ලෙස කිසිවෙකු අනුකම්පාව නිසා දුප්පතිකු සඳහා දන්දීමේදී. යමක් දීමේදී. එවැනි දේ පාර්ථනානු කළ අනුකම්පාවෙන් දන්දින අවස්ථා ඇත. එවැනි අවස්ථාවල්ඩී ඒ පිනෙන් තමාට මෙවැනි සැප ලැබීවාය පාර්ථනා නොකරයි. එවැනි අවස්ථාවල්ඩි අවිද්‍යාව එහි ඇත්තේ කුම ලෙසිකින්ද, කියා නොවැටහේ. ඒය පහදාදී හැකිල ස්වාමින් වහස තෙරුවන්සානය කියලා. ඕපිංවත්න අවිද්‍යාව කියන චතුරාරි සත්‍ය ධර්මය දන්න ඇතිකම. චතුරාරි සත්‍ය ධර්මය දන්නඇතිකම අවිද්‍යාවට අපි මෝහේ කියලත් කියනවා. ලෝතුනා බුදුරජාණන් වහන්සේ නමක් පහරිවෙලා තමයි චතුරාරි සත්ත්‍ය ධර්මේ ලෝට විවර කරන්නේ. එතකොට අවිද්‍යාව කියීන එක නැති කරගන්න නම් අපි ප්‍රඥාව ඇති කරගන්න ඕනෙ. අවිද්‍යාවන නිසා පුං්ඥාබි සංකාර, අපුඥාබි සංකාර, ආනිංජාබි සංකාරුූ රැස්සෙනවා. අවිද්‍යාවට විරුද්ධ ප්‍රඥාව නිසා නිවන අරමුණු කරගෙන පුඥාබිංකාර ආනිං ජාබි සංකාර ඔබට රැස්කර ගන්න පුළුවන්. මොක ඔබේ අම්දවසක රහතන් වහන්සේ නක් වූ රහත් තේනීන් වහන්සේ නමක් වෙලා අනුපාසේ ස පයනිර්වාණයට පත්වෙනකම්ම, ඔගට ආහාරපානි නිදුංහිටුන්ආද දේවල් අවස්්‍ය වෙනවා. ඒ දෙන්න බෑ සර්වබෑ ධදිියයට. එව දෙන්න බෑ ලෝක මැවුන්කරුවෙක් ඉන්නවෙෙන හිතංගින්න හිතලුවකට. එව ලබා දෙන්න පොළුවන් ඔබ රහත්ත පීනුවම්ප අනකම්ම ඔබි කරම වැඩපිළිවෙලට. එල්සා ඔය ඇත්තෝ දානපාරමිතා ආපුරන්න ඕනේ ඒක බුද්ධකාරක ධර්මයක්. ධානපාරමිතා විත රක් මදි. සීලපාරිමිතාවත් පුරන්න ඕන. ධාන සීලවලින් ලබෙන පුඤ්ඥාබි සංකාර අනනිංජාබි සංකාරයෝනන් ලැබෙන්නේ මිල්්‍යාන උපදවාගත්තාන් අරූපාවචර ්‍යානපදවා ගත්තාහමනේ පින්වරන්නේ ඉතාත්තේ ඔබ දියුණු වෙන්නට ඕන. ඒඒ දේදක මධි පින්වර්ය තවත් ඔය ඇත්තු එක්කම් මෙයත් ඇතිකරගන්න ඕන ඒතුන මද ඔය ඇත්තෝ ප්‍රඥාවත් ඇතිකරගන්න ඕන. කන්ති සච්ච අධිත්්ඨානිකෙන ඉවසීම සත්‍යවාදී බව අධිස්ථානයේ මෛත්‍යී උපෙක්කා කියන ඔය පාරමී ධර්ම ඔක්කෝම සම්පර්ණ කරගන්න ඕන තුන්තරා බෝධීන් ඉක්තරා බෝධීකට පත්තින්නට ඔන්නේ පාරමිතා ධර්මතම අතිසීම ඔබට උපකාර වෙන්නේ. එනිසාය පාරමී ධර්මියෝ සම්පාදනය කරගන්නට ඔබ විිහිස මහන්සසි ව. වස කටයුතු සිදුකරගන්නත් වග බලෑගන්නට ඕනෑ කවනාවන්ත ගුණබර සත්පුරුස්ස පින්වනී. ඔය තෝ අවිද්‍යාව නිසා පුඤ්ඥාභි සංකාරා පුඤ්ඥාබි සංකාර ආදිය ගැන අහලා තියෙනවා. නමුත් ඔබ විද්‍යාවසා ඔබ දසපාරමී ධර්මකින හීතු පැල් ධර්මයන්ගේ කියාකාරීත්වය නාමරූපවලී නිවන්දයක්ඒ හැකිතත්වයට පත්කරල දෙන බුද්ධකාරක ධර්මගෙන අවධානයොමු කල්ල නැහැ. එනිසා ඔය ඇතෝ සසරින් ඉගොඩ වෙන් අවස්සකන බුද්ධකාරක ධර්ම සම්පාධනය කරගන්නත් වග බලාගන්නට ඕනෑ. ඊළඟට හලතියෙන ප්‍රස්්නේ තමයි තෙරුවන්සානය ස්වාමින් වහන්සේ, සතපෙන බුද්ධ ප්‍රතිමාසා පීණිවෙන බුද්ධපතිමා හඳුනාගන්නේ කෙසේද ස්වාමින් වහන්ස කියලා. සත්පුරස පින්ංවර්නයේ සැතපෙන ප්‍රතිමා වහන්සේලා පීණිවන ප්‍රතිමා වහන්සේලා හඳුනාගන්න ඕන හොඳරට අවධානී යොමු කරලා කටි යුතු කරලා. මොකද එක වගේ තමයි හුගක් කලාවට ීදිකා අපට දැකගන්න හම්බ වෙන්නේ. පොළොන්නර්වේ ගල් විහාරයේත් තියෙන බුද්ධපතිමා වහන්සේ සැටපිනපතිමා වහන්සේ නමක් කල බහෝජනා පිළිගන්නේ, ඒකට හේතුවත් තියෙනවා. ඒ බුද්ධප්‍රතිමා වහන්සේ අඩි හතලිස් හතක් පමණ දිගයි. සෝපාවක දකුණු වැලයෙන් සැටපෙන විදිහත් තමයි සනෙල්ල තියෙන්නේ කලු ගලේ නෙල්ල තියන්නේ. එතුො හිසර තියල තියෙන කොට්ටේ සිංහමහුණකින් තමයි සකස් කරලා තියනෙ. හැබැයි ඒක තරමක් එබුණු විදිහට දක්ෂ විදිහට සකස් කරලා තියෙනවා. ඒවගේම දකුණපාදේම් දකුණුපාදය උඩ පිින්වුවත්නී වම්පාදයේ තරමක් පසුපසට අරගෙන ඇතියෙනවා. ඒවාගේම පාදවල නිළුම්මල් විතරක් කැටයන් කරලා තියෙනවා. උදරපදේශේ. ඇතිකක් ඉස්සරහට නිෙරපු අන්දමක් තියෙනවා. ඒවගේම රැලිතුනාක් එහෙම දාලා ඒවගේම දෙකංකොපොල් තලයට පහත්ත ඇස් භාගට පියවිලා පමත අප්‍රාණික විදිහයට සිවර්‍රමත තියෙන විදිහක් තමයි දිස්ත්‍රධාත්්‍යය ඒ සකස් කළ තියෙන්නේ. ඒවගේම හිස ඇතිකක් පිටි පස්සට වෙන්න තියෙන්නේ. සිවරපොර වල තියෙනවා මේ වගේ ලක්සන ගොඩාත් තියෙනවා. මේකින් පේෙන්නේ ඒ පොළන්නරු ගල්විහාරේ ඒ සැතපෙන පතිමාක් වහසේ පිනවා මංචකයේ ඉන්න ඒ ප්‍රතිමා වහන්සේ නමක් කියළ පානනිර්වාණ ප්‍රතිමා වහන්සේ නමක් කියලා. ඉති ඊට පොඩ්ඩා සමගාමීව තිබ්බත් ඊට වඩා ටිකක් වෙනස්ස තියන්නට ඕන අර සැටපෙන ප්‍රතිමා වහන්සේ ඒ විදිහට ඒකවනු තේරුම් ගන්න ඕනෑය. ඊළඟට හල තියෙන ප්‍රශ්නය සාමීන් වහන්සේ. කුසල චේත්නාවකින් යමක් කළ විට කුසල විපාක ලැබෙනවා කියා අස ඇතිබෙනවා කුසල සංස්කා සිතේ ඇති වූ විට ඒ කුසල විපාකයක් බවට පත්වී අපට ලැබින්නේ කසේද පිින්වුවත්න ඒක වෙන්නේ මෙන්න මේ විදිට ඔබේ චිත්ත සන්තතියේ චිත්තවීතිවල ජවන්සිත් කියෙන නමින් හඳුන්වන අනාගතේ විපාක ලබා දෙන්න පුළුවන් විදිට බල සම්පාන හැමහිතකම ඒත්න චේත්නාාව මෙතන්දි ගොඩක් බල සම්පන්නෝ ඒෙත්නවා මෙතනද මේ සිත්තුල හේතු කියෙන නමින් හඳුන් වන ලෝබදී සමහ අලූබදූ සමූහොයන් යෙදෙනවා. එතකොට ඒ හීතුකින නමින් හඳුන්වන අන්න ඒ ලෝබදී සමහ අලූබදූ සමූහයන් යෙදමින් ඒ ජවන්සිත් ඇතිවෙනකොට ඔය ඇත්තන්ට අනාගතීදී කුසලි විපාකොහෝ අකුසල විපාක ලබා දෙනවා. ඔය ඇත්තන්ට. සෝභන චෛතසික දහන අවය සෝභන් සාධාන් චෛසක දහන අවයත් අනේ සෝභන් චයසිකත් ය දෙමින්. බල සම්පාන තිහේතුකු උත්කෘෂට හෝ තිහේතුක ඕමක හෝ දිහේතුක උත්කෘෂ්ට හෝ දිහේතුක ඕමකමටම චිත්ත ස්වභාවයක් ඇති වෙනකොට. ඒ ජවන් සිත්වලට ඔය චිත්ත පරම්පරාවේම අනගතයේදී ෝ නාමරූපදරමවට සහ ඔය ඇත්තන්ගේ ඒ සිත්වලට විපාක ධර්ම විදිහට විපාකයෝ හම්බ වෙනවා. ඒ විදිහට පින්වන ඒ කවනතේරු. ගන්නට ඕෑ ඊළඟට අහලතියන පස්්නේ තෙරුවන් සනය සාමීන් වහන්ස මේ බවයේ බැහක්්මලෝකයේ සිටින කෙනෙකු චුතියා සමඟ ඊ ළඟ භවේ සතර අපායිෙන් එකක උපත් ලැබී හැකිද. ස්වාමින් වහන්සේ නැෑපිංවර්ත්නී ම ඒ අය කාමභූමියයට එන්න ඕනේ ඊට පසේ තමයි සතරාපායට වැටෙන්නේ උබරී කුමාරිකාවගේ වනත් ඒ අතාහන්දරීහෙම තීරුන් ගන්න පිංවර්ත්නී හිතාප ගල උසස්තත්වයක ඉන්න කෙනෙ ඊට තිකාක් පහලතැන්ට ඇවිල්ල තමයි ඊට පස්ස අහපෝ සංසාරී පහල තැංගුලට වැටෙන්නේ. ළඟට හලතියෙන පාස්නේ අවසරය ගුෘදියූත්තමාණන් වහන්ස තිරිසල් ලෝකයේ සිත්්න මාංස බස්සක සතුම් අනෙක් සතුන් ඩඩයන් කරගෙන කනවා තමන්ට අනතුර කියා දැනුනොත් අනෙකා මර අදමනවා මෙහිදී පානගාත අකුසලයක්ස්සි දුවේ අපි ස්වාමීන් වහන්ස පිරිතුර කුමක් වූුවත් ඒ අවස්ථාවේ දී ඇතිවෙන්නේ දේශසාගත සිත්් ප අම්පරාවද්ද ඒ අවස්ථාවී ඇතිවන්නේ කුමන සිද්ධ අකුසාසිද් දොළහිෙන් කවර සිත අද නිවස දදුරනොත් වේවා මාගේ ගෝදීවඋත්්‍රමයාණන් වහන්සේට කියලා. කවුණාවන්තේ ගුණබර සත්පුරස පින්වර්ත්නී. තිරිසල් ලෝකයේ සිටන ඇත්තන්ට ඇතිවෙන්නත් ඔය සත්තගාතනය කරන වෙලාවේදී දියස සිත්් දෙකමයි. අකුසා සිද්දු ලහෙෙන් දේශ සිද් දෙක ඇතිවෙන්නේ. එතකොට ඒ සත්වයන්ටත් ප්‍රාණගාත අකුසලේ සිද්ධ වෙනවා. හැබැ දැන් ඒ ඇත්තූ ඉන්න තැන ඇවිල්ලා තිහේතුක විපාකසිත් ලැබෙන්නේ නැති. ඒ ඇත්තන්ට දැන් අහේතුක අකුසල විපාක සන්තියන සිදත්්තියන තැනක තමයි ඉන්නේ. කුසාසිත් ඇති වෙනවා. නමුත් ඒ ඇත්තන්ට විපාකුසල විපාකසිත් හබවෙන්නේ නැහැ. එතකොටඒ වැනි තැනක ඉන්න සත්ව ඉනට. එකිනෙකා මරාගන්නකොට ඇතිවන විපාක විවිධාකාර වෙනවා. එතනද මනුස්සේක් සත්වයක් ඝාතනයකන් තරන්න නැතිවනාාට ඒ මනුස්ස මවපියන් ගාතනාදී වගේ ආනන්තරිපාපරමාදිවන විදිහටම නැතිවුණනාට, ඔවුන්ටත් බොහෝ කකුසල කරම ලැබෙනවා. හැබැ පෙලසංසාදී කරගෙන් තියනෙන යම්කිසි බලවත් කුසලයන් මානාසන්න වෙලාවේදී මතිවෙනකොට ඒවුදවයට පින්වත්නය පුළුව අංකම ලැබෙනවා. සුගති තැංවලට එන්න. ගගරා පකුණ යවරේ හිතිය ගේම් බවාගේ. මණ්ඩුක අර කෙවිටට යටවෙලා මානයට පත්වෙනකොට භාගවතුන් වහන්සේගේ උතුම් ධර්මය ඇහුන්කන් දෙමින් තමයි හිතියේ. ඔහොත නොතේරුනාාටිකි සිදයක්. නොතේවුනාට ධර්ම සවනයකරමින් හිටිය ඒ කුසාහසිෙත්. ඇතතු වනාා ඔහුගේ පරසංසාරෙ කුසල යනොතෙක්ක ඔහු මණ්ඩුකේ නමින්ම දීවපුත්්‍යයා විදිර හඳුන්න්න පුළුවන්ගදිය දීවලෝකෙත් උපත්තිය ලැබවා. ඒවිදියට චෘතිිපති සන්දීම් වෙනස් වෙනවා ඔවුන්ගේ පෙරසංසාරී කුසලාදී කර්මත් එක්ක ප්‍රාණගාතාදී කර්ම ැස්වෙන වුණාට අර අහේතුක, දුගති උප්පාතියක් ලබල න්නැකිනෙක්ට අහේතුක සුගති හෝ දිහේතුක හෝ තිහේතුක මට්ටමට බලසම්පාන උපාත්යක් ලබලයි ඉන්නැකිනට ලැබෙන වගේ ප්‍රේවිිපාක ලැබෙන්න්න හැ මමුගතිරි සංසත්වයෝ ගුණ මහත්වයෙන් දුර්ගොල පිරිසකුත් වන හින්දා. මේ විදිහට ඒ කවනුතේරුන්ගන්න අකුසාසිද දොලාහිෙන් දියස මූලසිත් තමයි ඇතිවෙන්නේ. ඊළඟට අහලතියන පස්නේ, තෙරුවන් සානායි ස්මන් වහන්සේ මට ඇති ගැටලුව මෙයයි. යුහාවී වසද හයකට පසුව, මා හට මවක්වීමට වාසනාහිමි විය. නමුත් කුසට මාස හය සම්පූණ වූ පසු, ඇති වූ හදිසු රෝගාතුර තත්වයකින් මා දරුවා බිහි කළ අතර වෛද්‍යවරු පැවැසුවේ මගේ ජීවිතයේ බෙවුුණේ පෙරපිනකට කියා. දරවා පිරිමි දරුවෙකි. දරුවා මගේ කුසට පැමිණිදා පටන්, අපදීත්නා ආගම් ආගමානුකූලව ජීවත්විය, දරුවා තෙරුවන්ට භාරකර සත්පුෘස දර්ුවයෙක් වීවා කියා මා නිතරඇම් පැතිවෙෙමි නමුත් දරුවා අපි සති දෙකින් මෙලොව හැර ගියාය. මෙ පමන දර්මානුකූලව ජීවත් වූ මා හට, මෙසේ සිදු වූයේ ඇයි ස්වාමීන් වහන්සේ, කාුණිකය පිළිතුරක් ලබා දෙනමින් ඉල්ලා සිටිමේ කවුුණාවන්ත පින්වන්ත අම්මේ. අපි ඉනෙ සංසාහරගමනක. අප tikakali tunuruwang ඇsurரே in dalla. හාහසකේපයක් අවුදු තුනහතරාකයක් පින්දම් කලාට අපි අම්මේ අපි ආවස සහ අපේ වාන සැබ්බල ප්‍රඥා ආදී කවුණ පිටිපස ලැබී නොලැබීම් සහ දඩු සම්පත් ලැබීම් නොලැබීම් පස පස්සේ කලම්බවල සත්්‍යගාතන කලිම්බවවල සත්්‍යයන්ට හිරිහැරකිරීමම්. ඒවගේම සත්්‍යයෙන් ගක්්සා කිරීම සහ ඒ විිවිධාකාර විදිහේ බොහෝ කරම ගොඩ අත්තියෙනවා. ඒ අතීත සංස්කාරය අතීත කරම ගොඩත් තියෙනවා ඉතින් ඒ කරමයු පිසහ. ට එනවා කාන්තාවකුණත් පිරිමිින් වුණත්. දෙදනවා අතීතයේදී කරගත්තා අකුසල කරමයක් දෙදෙනට මොයිවිදියට මුහුණ දෙන සිද්ධ වෙලා තියෙනවා. වැඩි පීඩාව කාන්තාවත් තිබුණට පිරිමි කාන්තා දෙපක් සේට මේක සමසේප. ධර්මවිපාගයක් තමයි ඔය මතු වෙලා තියෙන්නේ හරියට අපේ භාගිවතුන් වහන්සේ වැඩ හිතය කාලේදී බෝදුරාජ කුමාරයාගේ වගේ ඒ කුමාරයාට දරු සම්පත් හිටෙන අර පාපිස්ලකොත් හදලා පාවැඩයක් කත්ලා භාගවතුන් වහන්සේ පාවඩින් වැඩියොත් අපිට දරු සම්පත් ලැබේ කියෙන බලාපොරොත්වෙන් හිටයන්නේ අපි අම්ම අපි අම්මලට දරු සම්පත් නැත් සම්පූර්ණ නැත්වීමක් නෙමේ තියෙන්නේ එනිසා උත්සායත් තරින්නේ පාත්ක්. දිගතම කටයුතු කරගෙන යන්න ආගමාන කූලව කටයුතුකන් දර්මාන කූලව කටයුතු කරන්න සරීරයේ උස්නමටම වැඩිවෙන් ඇතිවන විදිට උස්නය මට්ටම සමට්ටමක තියාගන්න ගර්භාසය තුළ කලලයක් පිහිටන්න පුළුවන් සාරීරික අව්‍යතාවේ ශරීදයට නොගැලපෙනමේද ස්වභාවයන් සහ එවැනි තත්වයන් ඇතිවෙන දෙන්න ඇතුව සාරීරික යෝගතාවේ තියාගන්න මේ විදියට ඒ වෛ්‍ය උපදේ සනුව සුදුසු කවුණුකානාවල නීීම. ට දිනවාකවානවලදී කවන සිදුවෙනකොට ඔබේ බලාපොතුනත් ස්ට නොවී තියෙන්නේ නැහැ. නමුත් මෙත නැද පෙර සංසාරී කර්ම විපාකපී සරහටයනවා දරෝ ලැබුණත් නොලැබුණත් ඔබ දෙපල තුනරුවවාන්ගේ සෙවන තුළ බොහෝම සතුතියන් සමගීෙන් කටයුතු කරගන්න කිසිද බහින් බස්සීමක්වත් පුංචිම හිතරිදවා ගැනීමක්වත් කරගන්න එපා ඔබ දෙපලගේ පෙර පිනහින්දා. ඔබ දෙපළ මුණ ගැවනා යම්යන් දේවා ජීවිතය නොලැබී තියන කොට පෙරකකාරම ඒකට. හරසුනාට ඔබ මේ වර්තමාන ජීවිතයේදී ඔය අම්මත් ඒ තාත්තත් දෙන්නා. මේ මනුස්්‍ය ජීවිතයේදී මඟපල් ලබන අධස්ථානයෙන් කටයුතු කරගන්න සමහරලාවට ඔබේ සසර ගමනී අන්තිම අවස්ථාව අන්තිම භවේ බවට පත්යෙන් අවස්ථාව ලැබුණ දන්නෙත් නෑන ඔබේ පෙට පාර්ථනා යම් යම් කවනොත් එෙක් සුලුසු මදේ තම පින්වර්ත්න ලැබුණ ොදී බොහෝම සතුටින් බාරගන්න අනෙක් ලෝකයා දරු සම්පත් නැලෙව්වාට ඔය ඇත්තෝ නිවන්සුවේ දකින්න කටයුතු කරගන්න මේ භයානක සංසාරීෙන් ගොඩ වෙන්න කටයුතු කරන්න සමහර දරුවමලුවට බිහි කලාට පත්. දරුව වෙනුවෙන් ජීවිතයම කැප කළත් ඔවුන් ලොකු මහත්වෙනකොට ඕු මතත්්‍ර්‍යාදියට ඇබ්බැහි වෙලා වෙන සම්බන්ධකං ගෝඩ්න ගාගෙන් ජීවිතය වෙනස්කරන කොට අම්මතාත්ලද ගහල බැල්ල හිරිහැර කල වදදීලා ජීවිතයේ වයසට යන අන්තිම කාදි මවපිය අනෝරා දුක්විඳන සිද්ධ වෙනවා මේ වගේ බොහෝ කවුණු දැකලා ඔය ඇත්තං කරමපාකයක් තේරුම් අරගෙන උත්සායත් අත්හරින් නඇතුව ආගමානකූලවත් කටයුතු කරමින් ඉදිරියට යන්න ඔබ ඔය විදියට හරිබියෝනි ඇත් මේ කරගෙන තියෙන පින් හින්දත්, පෙරපින් හින්දත්, ඔබේ ජීවිතයේ ආරක්ෂාවනෙ ඔබ රැස් කරගත්තය පින් බලයනිසාමයි. කුමනොහෝ පෙරසංසාරයේ බරපත්ල කරමජ දෝස ඔබ දෙපලිස්සරහට ඇවිල්ල තියන එක මර්තනය වෙන්න කුසලේ හැසිරෙන්න. සත්පුරුස පිංවුවත්නී ඊළඟට හලතියෙන පස්නේ යුද්ධයකදී සතුරුපාර්සවී පියා සිටියදී. පියා මානයට පත් නොවේය සිතා. අනික් පිරිසට පහරදුන් විට පියාට වැදී පියාමේයන විට ආනන්තරිය පාපින් සිදු නොවේ. පහරදීම පියාමාාවන පිරිස කරනලත් දක් නොවන හෙනිි. නමුත් යම්කිසි තැනක දවහ සතෙකු නිඳනු දැක. තතාාත්්‍යයේ ගුස්. ඌ මරන්නට සිතා ආයුතයක් ගෙන, ඒෙත් ඉඳන සත්වයාට පහරදුම් විට එතන එම සැන් සතා නැතුව, මවහෝ පියා සිට, පහඩ වැදීමේ මියගිය නම්, ආනන්තරය පාපේ සිදුවේ. මෙතනදත් පළමු කවුණී පරිදිම, මවහෝපියයා මවුණු පිරිස කරනලත්්දක් නොවනෙ. ආනන්තරිය පාපයක් වන ආකාරයේ තීරුම් ගැනීමට අපහස සාමින් වහන්සේ. පස්නීමුූ ලාසේ බෞද්ධයාගේ අත්පොත ඉහත කවුණ කවුුණාවින් පැහැද ලිකර දෙනමින් පිින්වසාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි දීර්ගාවීවා තිරුවන්සානය සාමින්හන්ස කියලා. කවුණාවන්තේ ගුණබර සත්පුරුස පින්වර්ටනී. යුද්ධයකදී සතුරුපාර්සවේ පියා සිටියදී. පියාමානයට පත් නොවේ යයිසිතා අනෙක් පිරිසට පහර දුම් විට. පියාට වැදී පියාමිය යනවිට ආනන්තරිය පාපේසිදු නොවේ. පහරදීම පියා මවුණු පිරිස කරනලත්්දක් නොවන හෙනිේ. ඒක අනි යුද්ධයකදි සතුරුපාසවේ තාත්ත ඉන්නවා තාත්තා මැරෙන් නෑ කියල හිතාගෙන අනේ පිරිසට පහරදුන්න පියාට වැදල පියාමිය ගියා. එකොට ඉතන ආනන්තාද පාර්පකරමයක් වෙන්නේ, ඒකට හි තුවතමයි පහරදීම පියා මාවන පිරිස කරන ලද්දක් නොවන නිසා. ඉතින්ද පංුවත්න තාත්තා මානචී ඉතනාවක් ඉතනති බුන්න හැ. ඒ මාරණචීතනාවක් නොතිබුණු හින්ද සතුරු පාසවී තාත්තයිද්දී ඇතාත්තත් එතිනින් පලායයකිල් හිත්ල සතුරන්ට පහර දෙෙනවා නමුත් එතන මානචේත්නාවත් තිබෙන හැ මානචේත්නාවක් නොතිබුණු අවස්ථාවක ඒ පහර කෑමින් තාත්තා පාලුව සැපත් වෙනවා. පානෝභවේ පානසංයයේ වදක චීත මපක්කමෝ. එතකොට පලවා හැරීම් වගේ කවුණුුවලට පහරදීමත්. මානයටපත් කිරීම අත් දෙකක්, පනෑති සතෙක්කීම පනෑති සතෙක්්‍ය එදැනීම. ඒවා ඇ මාන චීතත් නාවී උපාක්‍රමි උපක්‍රමේ මානයට පත්කිරීමකිෙන ඔන්නඔයි ඔය අංගටික සම්පූර්ණ වෙන්න ඕන. එතකොත් තමයි ප්‍රාණකාාතයක් සම්පූර්ණ වෙන චීතත්නාව අත්‍යයාවසයි. ඒවගේම නමුත් යම්කිසි තැනක. දවල් සතකු නිඳනුදැක. ප්‍රාතියේ ගොස් ඌූ මරන්නට සිතා. ආයු දෙයක්ගෙන එහි නිදන සත්‍යයාට පහර දුම් විට, එතන එම සතා නැතිව. මවහෝ පියා පාසිත පහර වැදීමේ මියග්‍යානං ආන්නන්තද පාපකරමි වෙනවා. ඒකට හේතුව අතන චේත්නාව තිබ නෑ, මෙතන චේත්නාව තියෙන හින්දා. පනෑති සතෙක්කෑ දැනීම පනඇති සතෙක්්‍ය ඇයු. පනඇති සතෙක් වීම මානචේත්නාව මරන්න උපක්‍රමය මානයට පත් කිරීම, මෙතන මාන චේතනාවත් තිබ මැවුණේ තමන්ගේ අතින් ඒ. තමගේ අඇතින් තාත්තහෝ අම්ම මවපියා. අතින්දි මානචීත්නාව තිබුන් හැ. එතනදී ඒ පලවා හැරීමට ඔවුන්ට යම් පහරදීමක් කරන්නේ එතනදී ඒ පහර දුන්නාමේ පහර වැදල ප්‍යයාාමානයට ප්‍රත්වෙනවා. එතින්දි ආනන්තරපාප කරමේ සිද්ධ වෙන්නේ නැහැ. චිත්ත චංචිත සන්තාාන ත් කුසල ධරම කුසල දරම චේත්නාද කවුණු මත් තමයි විිපාක ධරම සැකසෙන්නේ. ඒ විදිහට ඒ කවුු තේරුම්ගන්නට ඕනෑ. සත්පුෘස පිංුවර්ත්නී ඊළඟට හලා තියෙන පස්්නෙ තෙරුවන් සානයි ස්වාමින් වහන්ස. බොහෝම සිල්වා ස්වාමින් වහන්සේ නමක් පොහොය දිනේකදී කළ දේසනාවකදි දේසනා කරලා තියෙනවා තෙල්පෝලිමි බොහෝ දෙනෙක් ඉද්දි. හොරින් ඇවිත් කෙනෙක් තෙල්ලබාගෙන යනවානම්. ඒ ඔහුගේ සංසාරීයම් කුසලේකට බවත්. නමුත් ඔහු අනාගතයේ තෙල්පෝලිංවල සිටීමට අදාළ සංස්කා රැස්කරගෙන ඇති බවත්. උන්වහන්සේත ධර්මවිකෘති කිරීමට වුවමනාවක් නැති බව ධනිමි. නමුත් මේ කිහිප දෙනෙකු ගැටලුවක් ඇතිකරගෙන ඇති බැවින්. විසඳහා ගැනීමට සිතුනි. උන්වහන්සේට මාතිී යම් වරදා කුණාණන් සමාවනසේක්වා කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්නී තෙල්පූලිමේ බොහෝ දෙනෙක් ඉද්දි හොරෙන් ඇවිල්ල කෙනෙක් තෙල් ලබාගෙන යනවනම් ඒ ෝගේ සංසාරයේ යම් කුසලයකට බවත් කියලා කියනකොට පින්වර්ත්නී යම් කිසි දෙයක් මේලෝක ලැබෙන්න්නේ පෙරපිනකට එතකොට යම් කිසි කරදර ගොඩක් ලැබෙන්න්නේ පෙර පවකට. යම්කිසි තමන් බලාපපුරෝොත්වයගෙන යහපත් හොඳ දේවල් අත්‍යවාස දේවල් ලැබෙන පෙර කුසලයකට පිදාාකාරී හිදිහරකාරී දේවල් ලැබෙන්නේ පෙර අකුසලයකට. එතකොට මෙතනද අර තිල් ලබාගත්න්නකොට ඒකනා ලබාගත්දී ලැබිලතියෙන්නේ පෙර පිනකට පෙර කුසල කට තිෙල් ලැබි තියෙන්නේ. මොකද අනිත් අ යට නො ලැබී තියේදී යායටට තිල් ලැබුණ එයාගේ පෙර කුසලේ හින්දා. ඒඋනාට ඒ කුසලය නිසාල් ලැබුණට ඒකෙනා ඒක ලබාගත්ත්‍ය අයතා විදිහට වැදිවිදිහට සොරසිතින් ලබාගත්තේ. අතීත කුසලයේ විපාකයේ වර්තමානයට ලැබනාට වර්තමානයේ ඒක ගත්ත විදිිය සොරසිතින් හින්ද ඒකෙන් අනාගතයට ලැබෙන්නේ ඒ වගේ අත්‍යහාවාස්ස දේවා දුස්කරවෝ ලැබීමේ අකුසලවිපාක. එතකොට වර්තමානයා සොරසිතින් ගත්තයාට පෙරපිනෙන් තිප්ෙන තියද්ද තකොට ඒවර්තමානයේ සොරසිතීන් ගත්තදීට අනාගතයේ දී අත්‍යවාසදීවල් එයාට ලැබෙන්නේ දුස්කරව ලබා ගැනීමේ විපාක සභාාවයට තවත් එයාට ඒ අමතරව තවත් අක්කුසල විපා ගොඩාක් රැස්සෙනවාද සොල සිතවගේීම අරවිදිහයට. ඒ අයතා විදිහට එක ගැනීම හින්දා. ලැබුණා පෙරකුසලේ නිසා ඒ වුනාටඒක දැන්කර ගත්ත අකුසාල් විදිහට ලබා ගැනීමක් හින්ද අනාගතීයට නරක විපාක ලැබෙනවා. මෙතනදී අන්සතු වස්තුවක්. ඒ හිමියාට හොරින් ගන්නකොට. එතිද අදත්තාධානය වෙන්නේ අන්සතු වස්තුවක්ීම අන්සතු වස්තුවක් බව දැනීම. පැහැරගනු කැමතිහිත පැහැර ගැනීමට උපාක්‍රම කිරීම වස්තුව ගැනීමකින අංගසම්පෝදුන හමනේ. එතුයි මෙතෙන්දි වෙලා තියෙන්නේ ඒ කෙනා ඒකෙනට හිමිකරගන්න පුළුවන්ක ධනයේදීලා මුදල් යුදවල ආරන්තියනව එකන එහෙම සොරකමක් නෙමේ. එවනාට සොරකමක් නොකලාට ඒනා වැරදි විදිහට තමයි ඒ තෙල්පෝලිමේ ඇහුඟ දෙනේ කිද්දි හොරින් ඇවිල්ල වැරදිකමය තමයි කරන්තියන්නේ. හබැයි ඒ ආර අන්සතුදයක් හොරකං කර ලන හැ. ඉදිදියේ ඉන්න අයට ලබාගන්න තියෙන්ද වෙනත්ක මේකට ඇවිල්ල මෙය අයතාහා වැලදික මේකට අරන් තියෙනවත්. එතකොට ඒ කෙනාට අනාගතයේදී අරවගේ අත්‍යවාසදේවල් ලබා ගැනීම දුස්කරවන කරමිපාක තමයි සැකසෙන්නේ බැලවූ බැල්මට් නං එම දේසකයාණන් වහන්සේ අතින් ධර්ම යුකෘතියක් වෙලා නැහැ. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට අහල තියෙන පස්නය තමයි. තෙරුවන්සානය ස්වාමින් වහන්සේ, පංච වසීතාවයන් යන මොනවාද ස්වාමින් වහන්සේ. පින්ුවවෙත්ලී පංච වසීතාවයන් කිව්හාම ආවච්චන වසීතාවේ සමාපජ්ජන වසීතාවේ අධිට්ඨාන වසීතාවේ උත්තාාන වසීතාවේ පච්ච වෙක්ඛන වසීතාවේ කියන පහ. ආවජ්්‍යන වසීතාවයේ කියන්නේ ප්‍රතම්‍යානයේ අංගයන් කල් නොයවා එකින් එක ඉතා ඉක්මනින් මෙිනහහි කරන්න පුළුවන්සක්තියට. සමාපච්න වසීතාවයේ කියන්නේ ධ්‍යානයට සම්වාදින්න කැමැත්තක් ඇති වුණහම කල්ගත වින්නතුූ හාධ්‍යානයට සම්වාදිින්න පුළුවන් සක්තියට අධිත්්ඨාන වසීතාවයේ කියන්නේ සමවත්ුණු ධයාානයේ තත්පරයක් දෙකක්වත් යන්න දෙන්නැතුව වීලාවටම නැගට ඉන්නට ැ සමත් හැකියාවට. උත්ටාන වසීතාවයේ කියන්නේ ඒ අ අධිස්ථාන කරගත්ත වෙලාවීක්ම යන්න දෙන්නේ නැතිවම. වෙලාවටම ධානයේ නැගටින්න පුළුවන්කම එතකොට පිංවුවත්න පච්චව එක්කන වසීතාවේ කියල කියන්නේ ඉතා වේගෙන් ධ්‍යානයේ නැගිටීමට සමත් බවට මෙන්න මේ විදිට ඒ පංච වසීතාවයන් තේරුන්ගන්නට ඕනෑ. ඒ විදිහට අදය සත්පුරුසයෝ අහලතියෙන ප්‍රස්න, අවසං වෙනවා අද දවසේ දීත් වෙන දවගේීම. අනෝතුන් වනි ධර්මසාකච්ඡාවාරය දක්වාම අප පින්වත් අපරැගේ පඥාසාර පොිහාමුදුදන්වාස බොහෝ කැපවීමෙන් කටයුතු කරනවා. ඒවාගේ මිනිපුරාමාස්සාධිතප වනාරන්න සේනාසනයේ අපි ජයිලාපේීම සිංහ මැතිතුම් මැත්නය සදූ දරුවේ හැම දෙනාම ඒවාගේ ප්‍රශන ඇසූ ඔබ හැම දෙනා ඔබසි ඔඋ දෙනාටම උතුම් චතුරාල සත්‍ය බෝධය පින්සම පින් හේතුවීවාද. වී අඳඥාතීන්ට මීපින්ං ඒකාන්තීම අනමූදං වීවා හැමදිනාටම තිරුවන් සරණයේ. ආකා සට්ටාචබුම් මට්ටා දීවානාගා මහිතිකා පුුණ්ඥන්තන් අනමෝදිීත් වාචිරන් රක්කන්තුතුවන් සදා.